අභිප්‍රාය සේසබලකා සෝදා දිවගෙන විශේෂයෙන් කියන්න ඕන නහරයක් වැඩි වාර තුන නම් ගිහිල්ලා ගහලෙන්න කියලා මොන જાතියෙන් හරි ගහලෙනවා. අවස හතරයි කාලෙ ඉන්නේදී ඔක්කොම ඒ කට්ටිය ක්ලේම් එක ඉස්සරහා ගොඩ ගහනවා. ගණන් කර ගණන් කර 17 දෙනෙක් ආවා. මං ගැහුව ක්ලේම් එක. කළු දූවිලි නැග්ගා. 17 දෙනා කෑල්ලක්වත් නැහැ. මං හැමදාම කියලා තියන්නේ මැරුණ නම් 6 දෙනා මැරෙන්න ඕන නැත්නම් මරන්න ඕන කියලා. ඒක තමයි අභිප්‍රාය. අවසන් භෝජනය. අපි කැලේට ගියම්බයි හඳ සත්තු. ජංගල් පැච්චක් අහුනවා පොඩ්ඩ හොඳින් නිරීක්ෂණය කරා මමයි පුෂ්පකුමාරයි. ඉඳලා ගිහිව කලකුණු තුන බත් හට්ටිය කරි හට්ටිය උයලා දින කාලවත් නැහැ. ඒකත් කැකුළු හාල දුන්නේ ඊයට හිටන් එක තමයි උයලා දුන්නේ. තුන් දෙනා එනෝ කන්න. තුන් දෙනා එතනම තමයි ආය. අවසන් කෑම තමයි අපි දුන්නේ යාළට ආයතනින් එහාට අන්න දුන්නේ නැහැ ලංකාදීපේ. දුකට හේතුව. ගගහ ඉස්සරහට යද්දී ෂොට් යනවා හතර වටේ යනවා තීටිකට. මෙල ටීටි එකෙන් ගහන මොනවක් කරගන්න බෑ. ඇලගාටම පෙරලි පෙරලි ගියා කොහොම නැහැ. පල්ලෙන බං කරගා දෙනි බං කර විනාශ කරා. මං තුවාල වුණාට මං හත් දෙනු කට දෙනු කියලා ඉහල්ලා තමයි මං පස්සට ආවේ. දුක තියෙන මං තුවාල වුණ එක මොකද හේතුව? මට තව සෑහෙන දෙයක් එතන කරගන්න දුන්නා. හාල් අරසන්ගේ ජීවිත ඉරණම. 2:45 වෙලාව හැටම. ක්ලේම් එක ගහන ඉස්සරකම ටයිම් බල්ලා තමයි ගහන්නේ මම. බයික් දෙයක් ආව ඉස්සරහෙන් ක්ලේම් එක ඉස්සරහ නතර කරා. අයියාව පොඩි වාහනයක්. මට හිතුණා දැන් මේ වාහනේ අනිවාර්යෙන් එනවා කියලා. මං ගැහුව ගැහුවට පස්සේ වාහනේ එහෙම පැත්තට තියෙන්නේ. දැල වගේ තමයි වාහනේ තනිකර. පැන්න වාහන ළඟට. දොර ඇල බැලුවා ඉන්නවා හතර දෙනෙක් ඉන්නවා. උන්ගේ හයි බෑන්ඩ් සෙට් වලින් කතා කරලා කියන බර්නල් කාල් අරසන් මරුණා. අපිට මෙන්න මාර පිට්ටක් ආවේ. ටාගට් එක හරිනේ. වෙන්නු සලකුණ. ගණන් කරලා පළවෙනි ක්ලේම් එකට ගත්තා පළවෙනිය. අවසන් ක්ලේම් එකට ගත්තා 11 වෙනි. අරගෙන ගැහුවා ක්ලේම් එක. ගහන්නේ මම තමයි. අර ගහපු බෝම්බෙට ගිරගස් ටික ඇඟුඩ වැටිලා. දැන් එකක් තුවක් වක්වත් එන්නේ නැහැ. ඔක්කොම පිහි වලින් බෙල්ට් කැපුවක් වල. උන්ගේ මිනි වලින් ඇදලා ඇදලා තුවක් පහක් ගත්තා. අපේ ඒරියා කෙනෙ වෙල්ටිඩි ඒරියා එකේ. මොතෙන්ද 25 30 එකතු වෙන උන්ගේ. යුදබි මේ ප්‍රවෘත්ති මෙවූ කණ්ඩායම. වාකරේ ජනපතිම ඉස්සරහා පතුලම් පෙරවගෙන ෆොටෝ එකේ හිටිය පළවෙනි පුද්ගලයාටම මොහු කෙනවිරත්න. පටන් ගන්නකොට ෆයර් එක 12:35 ඉර මුදුන් ගිලා ඇඟ රත් වෙලා ලේ ඇවිස්සලා තින්නේ අපි. ඇඟේ තුඩු වලින් එන සෙට් එකක්. අකුල් 34ක් දැන් යටින් ගණන් කරනවා මම. තුවක්කු අරන් ආයේ ඔක්කොම මෙහෙම තියාගෙන. එක එක කියලා නැවතුණා. මං ගැහුව කැලේම බර්ස්ට් එක දාලා ගිහුව තනි කර මෙතෙන් හෙඩ් ෂොට් එකක් හදලා එව්ව එතනම. වම් පැත්තේ අවියක් පය වෙනවා සංජීව. මිනිස්සේ කතා කරන්නේ. මේ සෙනෙවිරත්න ජනපති ඉස්සරහා වාඩි වෙන්නේ මිනිස්සයා. බැහින්නම් ඔළුවට ෂොට් එක වැදලා මැරිලා. MPMG අවිය මිටිකගෙන මැරුණේ. ඒ මැරුණෙත් ඔක්කොම මරාගෙන එතන. පළමු විශේෂ බලකායේ චාලි බලගනේ නියෝජනය කළ මේ සාජන් මේජර් පියරත්න. නොහොත් ට්‍රැකර් අද ඔබට කියන කතාවයි. මේ කතා ගර්භය තුල සියලුම කතාවන් සුමට නෙත්කලු සිත්කලු කතාවන් නොවේ. මෙය රුදුරුයි, මෙය අඳුරුයි. ඒ බව මතක තබා ගන්න. මේ විරුවන් නිසා වෙන් තමයි අද ඔබ ජීවත් වන්නේ. යුද්ධයෙන් දශකයකට පසු මේ කාරණා සියල්ල අමතක වී ගොස් ඇත. ඒ නිසා වෙන්මයි මේ මතකාවර්ජනය ගෙනෙන්නේ ඔබ වෙත. හොඳයි, අද වැඩසටහන සඳහා එකතු වන්නේ විශේෂ බලකායේ සාජන් මේජර් පියරත්න. එහෙමත් ඇතිනම් ඔබව දන්නේ ට්‍රැකර් කියන අන්වර්ථ නාමයෙන්. ඔබ ඉපදෙන්නේ ගාල්ල ඇල්පිටිය හොරන්ගල්ලේ. අද කාලය ගත කරන්නේ මේ ගාල්ල හපුගල. අපි දිවෙමු 2006ට මේ කල්ලාර් ඔබගේ මෙහෙයුම ආරම්භක ස්ථානය. මම මුලින්ම විශේෂ බලකායට බැඳලා විවිධ ක්‍රියාමිත රාජකාරි කරා. ක්‍රියාමිත රාජකාරියට මම ටීම් එකක් වශයෙන් අපි කාලයක් විශේෂ බලකායට බැඳුනට පස්සේ අපේ ඉහළ නිලධාරි අපේ ඉහළ නිලධාරිත් එක්ක අපි යුද්ධවලට සම්බන්ධ වෙනවා. නමුත් අපිට එකපාර ඩිරෙක්ට් අපි යුද්ධවලට දාන්න නැහැ මුලින්ම. මොකද පාස් අවුට් කෝස් එකක් කරලා ඇවිල්ලා පාස් අවුට් කරලා ආවට පස්සේ බලගණේකට බලගණේ ඩිරෙක්ට් අපි ඉස්සරහට දාන්න නැහැ. මොකද ඕනම තැනක ක්‍රමක්‍රමයෙන් තමයි අපි හදන්න බලන්නේ. විශේෂ බලකා සෝදාදුවෙන් විශේෂයෙන් කියන්න ඕන පටන් ගන්න කලින් මුලින්ම හේතුව නහරයක් වැඩි. අපි උදාහරණ ගත්තොත් ඕන කියන නහරයක් වැඩි කියලා කියන්නේ ඒ නහරයක් වැඩි කොල්ලොට ඉන්නේ විශේෂ බලකායේ. ඒ නහරයක් වැඩි හින්දා තමයි මේ වගේ බැරෑරුම් ඕන ඔපරේෂන්යක් කරන්නේ. පොදුවේ ගත්තොත් යුද හමුදාවේ මරාගෙන මැරෙන්න ට්‍රේනින් කරන්නේ නැහැ කවුරුවත්. මැරෙන්න ට්‍රේනින් කරන්නේ නැහැ මරන්න මිසක්. නමුත් සමහර ක්‍රියාන්විත අවස්ථා තියෙනවා. සමහර ක්‍රියාන්විත වලදී තමන්ගේ ජීවිතේ පසක තියලා මරාගෙන මැරෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථා දෙක තුනක් මම ක්‍රියාන්විත සහභාගීලා තියෙනවා. ඒ වගේම මට කවදාවත් මේ ක්‍රියාන්විතයක් තනි අතින් අපුඩියක් ගන්න බෑ වගේ මගේ ඉන්න සහායක මගේ ඉන්න ටීම් මේ 5 දෙනා නම් 6 දෙනා නම් ඒ 6 දෙනාත් ඉන්නවනේ මං හා සමානව. ඒක මගේ නායකත්වයේ හැටියක් ඒක. විශේෂ බලකායට එන්නේ වැඩියම අවි හැන්ඩලින් සම්බන්ධ සෑම අවියක්ම මේක ට්‍රේනින් වෙනවා. ඒ අවි වලින් මම ආසම අවිය තමයි හැම අවියක්ම බරාවි තමයි මම පාවිච්චි කරන්න බලාගත්තේ. මුලින්ම මම ඇවිල්ලා මං වැටුනේ සමන් කුමාර් සාජන් සමන් කුමාර්ගේ බඩිය වැටුනේ GPMG කියලා. දැනට තියෙන විශේෂ බලකායේ තියෙන දරුණුම ප්‍රහාරක බර්ම අවිය කිලෝ 11 ග්‍රෑම් 650 බර අවිය. ඉතින් ඒකට හතර දෙනෙක් පතුලන් අර යන තියෙන පතුලන් 10000ක් වුණ අරංගේ තරමක් ගහන්න පුළුවන් ඒ අවිය. ඒ කියන්නේ ඒ අවිය අපි ඒ තරම් අපි ආසයි අවියට. ඒ අවියක් අරංගේ තන 50ක් 60ක් ආවත් 100ක් ආවත් බය නැහැ. තමන්ගේ ජීවිතේ සුවර් කණ්ඩායම ජීවිතේ සුවර් අවිය තමන්ට සැටිස් නම්.
mama team command hitiye api mage mam muli matak karanna ona mage ihala manedare kita colonel ihilage sir ayavilla ape ceo ihala naayakatwayak naththam kawada pahala naayakatwaya hadenna api ihala naayakatwaya thuna 100 500 yat thuna e hinda thama api me e tarang api thune e wageema mama kawada man patang ganeema man kiyan tiyenne man kawada mage amma ada wenakota jeevathun athara neha taat etara jeevathun athara inne mage taatta mage yas tarang innone tarang Api paule dahadeni paule sahodero dahadeni kitiya, pini sahodero pahdena gana sahodero pahdena api amma sahena taatra duktindala api hadua, naud mang kawadawat kisi mamastaka hamudawat ena kota yana kota amma takele yanne mang gihile enang kela, mang yanne yanang kili tera ini, mode hetu mandano kawadahari amma isel mam merai kela mandano, hetu mang api karna kriya mita nu api da medawatche meha hitiya nang api da balapurto dile ampulan dema api yante Ame mam gihil enang kela asawa dawai dana tino dada enam nanda ge ume usawe tena moa kanu mana kate enang apida kiam puluwa namut api tini ngeha kani kara kalawal tama operate kare bisa sebala kai apida tuna tase tani kara kale dewan kaja ba regimen tu tama kalar istana kata lehiti e soma pura iskole tama api ape balagana okome mei tuni mulima LT samidane kato LT samidane yang kisi awas tawa ke nagilawa Yuda hamuda nagila awas tati ne welata antara LTT ke waradda gatte waturen tama watura kiyanne sahanna saubhagya deyak waturen waradda gatte tama antara marane saha dakka awasan de giye antimata waturema merenna una antimata maavil antimata vellumulli bike car muhudu waturema tama merenna una antima set ekata miridiyen patan gena kardiyen tama merenna une gana lihilage sir tama ape 1st CEO hitiye sir tani kara yuddata plant ekage bæhalama hitiye plant ekage gihillama hitiye Tapi mata hamuna timnya mang kalpana kara LTD ekken dennek marala danna he. Samaanen pitipassinna soldadu api katte chita daya denna eka 10ta wedi maranna ona. Samaanen 6 denek gihila denne 3 denek maruna kiyanne samaana deyak yuddedi. Eken vishesha balaha soldadu mang kiyanne. Apita iting mam baluwa ita wedi sankhyawak gahala pennanna ona. E hinda mama mage team ekage hitiya honda shaktimat shaktimat kiyanne api vishesha balakaaye angapata thiyena kawuruwath neha. Haya hatere American coba bola bagi, haya hatere kau urut nih. Okmati citta diary hello, angga sakti mat, pusti mat, puda ministry kah kini. Namun kilo hatai nambah saman soldad dua lagi kilo panah hati no arahnya baru permani. Eh tarang dalaga ini sakti hati no kilometer tiga dah hatali itu panah hati hatade, bisi panah hati hatade ganak nih itu. Samangge sih teh sakti ya angge angge fit kah itre tin no nih. Angga patah awas nih, muka deh loko sakti tin manusia ke, kuda sakti tin manusia ke, patulama hilkar aja nih gitu lih. Ikan nawat tan nih. Ama pete aktif undang hera, ane toker mas otte kadang jano. Tien nona mulai, angge sakti ay, hita pete adista ane tien nona. Adista ane tien nang armuna kerja jano pulua. Itu mage team me manggatta, mage team me inno mama in mama mage puspa kumara inno ampare, dengo dalam wisram ke suwe inno. Dakun wata wagi hitiya abe wata kiela, polon narui. Itu nih ya senyum ratna kiela hitiya bibile. Oh pasukan okko mie gih latin mage mie gih kriya mithi tang kian nang. Matka honda high dene pas dene kita team me mang high bedena. Gihilla mata muli mod me nioga hambune mata gihilla istirahat gihilla musyad dagan na mage kramya tino khanda bolon ya tuna mam patulam bom barayan manusi awasya prama GPM jide MP LM jide T panas saya da awasya prama upperme patulam upperme wedi balaya den na jadi bom bem berno tua kuing hari gahala kom mona jahatin hari jahat grahane karena manusi mama jadi ani waran tagat tagan na tunut mang hamadaya makila tienne meronang haydana merenno netang aram menno maran mona kila Eka tamai adi praya Kene tamang taase keran mona bar dunanang aten gihil gahalen na kela mona jati ngari gahaleno eting eda mama hai dana sudana keran negia yan ora ape lain nekin dala parin dala kilometer tuna hamarin deka hamarin tamai soro wahara hatu ngai lain neke weste kenda yeste kada LTT ke ahi parin isara pete FDL ga dangin no unit tolling kene wene wene eke calling api mawil laru iste pete mawil laru Api sisi balik kayak kawar kawar kerangin no efekting atau soro over pantegeng, oh mal gagah itu ya. Apa itu orangnya, then istirahat gihil lah esolat ya denot aja dia. Tentang guling gihil lah, unggih istent ka dukar empat sih, ada istirahat katte citta daire unggih netuino itu pas unggih kerane gagah puluhan terah te gagah itu katte pas ubahino wah kerep terus. Oga tuh apa itu awas tahu tuh nih. Ekinda loko balik kita gagah nonuna. Itu mama mage tim mereka mau Pushpa Kumari nonda navigator. Api line ne dagana kilometer tunakata dehekata yala yanna vidiyak ne otana yana kotama line ekak huwena ten ten walin bunker ten ten walin oy point daagena inno apita un balanna lesima tane unge signal ekak tiinne eyalage set wedi adu thune thune shot ekak paya wenna eyalage ek shot ekak paya unan passe inaga point ten ta shot ekak paya karana ekota eyala stone wela inne kiyala apita therena thing api nitharama oy galage durulwatam balla balla yankisi tanakadi issarahata yanakota yankisi tanakadi l hade para parawal
පාර ජොයින්ට් එන්නේ මෙහෙම L එකක්. L එක තමයි තියෙන්නේ. එතන L එක ළඟම අර UNICEF එකෙන් දීපු UNICEF සුදු පාට ටෙන්ට් එකක් ගහලා තුන එතන. අපි හොඳට විමර්ශනයේ මම හතර දෙනා මග නවත්තලා හතර පැත්තට දාලා මමයි පුෂ්ප කුමාර තමයි මොන දේ වුණත් මම ගිහිල්ලා බලන්න ඕන. බංකරේ බැලුවා කවුරුවත් නැහැ. තා පෑ බයක් විතර බලන් හිටකොට සද්දයක් නැහැ. අපි හැම හිහිට බට්ටෝ මුගේ බිම්බෝම තැන් තැන් වලින් දාන්න පුළුවන් එකක් තද්දුන ගමන් වටේ පිටාවේ ලෑන්ඩ් මයින් තියෙන පුළුවන් ටීම් එක නැතර නැතිනවා. ඒ ඔක්කොම තමන්ගේ ඉගෙනගත් ශිල්ප භාවිතා කරලා බැලුවා. එන කවුරුවත් නැහැ හට් එක ඇතුලේ බැලුවා ඌරෙක් කපූරෙක්ගේ ඔළුවක් කපලා තියෙන පැත්ත කියන්නේ සම්පූර්ණ කඳ කාලා ඔළුව බිමට දාලා තියෙන එක ඔළුවවත් වහන්න උන්ට يعني එතරම් හිතෙන් يعني එතරම් චාරක් නැති මේ එල්ටී සංවිධාන හිටියේ. يعني කාපු එකේව ඉස්තුරු ටිකවත් වල දාන තරම්. ඊට පස්සේ මම ඔළුව බලනකොට ඊයේ හවස කපලා තියෙන්නේ يعني ලේ පිටින්ම මේව තියෙනවා. ඒ කියන්නේ ඒටි කාලා බීලා ඒතර කසිපු කසිපු පාන කරලා තමයි ඔය කියන්නේ උන් කසිපු බීලා තුන කාලයක් ඉඳලා කෑන් ටු හිස් කෑන් තුන හතමාර කෑන් 10ක් විතර බංකරේම තියෙනවා. ඒ බංකරය ඇතුළ ක්ලියර් කරනකොට يعني උන්ගේ බං ටෙන්ට් ඇතුළ ටෙන්ට් එකට බංකරේ තියෙන්නේ. බංකරේ ගහලා ඒක උඩින් ටෙන්ට් එක ගහලා ඒකෙන් තමයි මෙයාලා මං කාපනා කරලා ටිකක් කරනකොට මෙතෙන්ට තමයි අවිලා තියෙන්නේ. يعني අරගොල්ලෝ මාවිල්ලා අර සොරව ගාට ගිහිල්ලා ගහ ගන්නෝ නැවත හවසට රේස් කරන්න මෙතෙන්ට තමයි ඔක්කොම ටික එන්නේ. මං කාපනා කරා මෙතන හොඳම ටාගට් එකක් ගන්න පුළුවන් දැනෙන්න. ඒ හින්දා අර වී හැඩේ තියෙන තැනට දහගත්තා කිලෝ 12 ක්ලේම් එකක්. එතෙන්ට 50ක් ආව 100ක් ආවත් ගහන්න පුළුවන්. ඒ 12 ක්ලේම් එක පත්තු වුනේ නැතොත් තව හතමාර ක්ලේම් එකක් ගත්තොත් තනියි. එතන මොකක් හරි එකක් පත්තු වෙන්න ඕන. දෙකම එකවර පත්තු වෙන්න පුළුවන් නැත්නම් එකක් හරි පත්තු වෙනවා. එතකොට අපි ගාව තියුණ යුද උපකරණ දෙනවා ක්ලේම් 60ක් වුණා එකපාර බ්ලාස්ට් කරලා ගැනීමේ උපකරණ තියෙනවා. ඒකෙන්ද ඒ සම්බන්ධව බය වෙන්න දෙයක් නැහැ කොහොම හරි ක්ලේම් එක මෙව් වෙනවා. එතකොට දැන් මේ ගහන්න තියෙන එකම තැන තමයි හට් එක ඇතුළේ ඉඳගෙන. ගහන්න තියෙන එකම තැන තමයි බංකරේ පේන තැන. මේ ඊට පල්ලෙහා තියෙන කානුව හරහා යන තියෙන ගහන කානුව යටින්නම් ගහන්න බෑ. මොකද අපි සියයෙන් දකින්න ඕන නිකන් සද්දයට ගහලා වැඩක් නැහැ. ඇස් දෙකෙන් දකින්න ඕන මිනිස්සෙක් මැරෙනවා. ඒකින්ද එකම පොයින්ට් එක ගත්තේ මම කිව්වා පුෂ්ප කුමාරට මගේ අනිත් ටීම් එකේ කමාන්ඩර් මම කිව්වා ඉතුරු හතර දෙනා තියන් ඉන්න අබේවත්ත කියලා ඉන්න මගේ පසු කාලේ නෝ මිය ගියා. මම කිව්වා අපි දෙන්නා ගහලා එන්න බංකර ඇතුළේ ඉඳගෙන. බංකර ඇතුළේ ඉඳන් තමයි උන්ගේ හට් එක ඇතුළේ ඉඳන් තමයි මම මේ ගහන්නේ. බල්කික මොන බල්කයක් අරගෙන උඩරිම ආවට පස්සේ තමයි මේ ගහන්න try කරේ. නමුත් ඉන්නේ හට් එක ඇතුළේ. කිසිම තැනක් නැහැ ඒ හට් එක ඇතුළේ නැතුව. අපි කෙලින්ම හට් එක ඇතුළේ හිටියා ස්ටෝන් වෙලා. ක්ලේම් එක ඔක්කොම දාගෙන එනකොට හවස 4යි කාලේ ඉතර වෙන්නේ නැදී. හවස 4යි කාලේ වෙන්නේ නැදී ඔක්කොම ඒ කට්ටිය අර අපි වුණත් කැම්ප් එකට එනකොට ඇලර්ට් එකක් හිටින් අපේ තැනට එනකොට අපි ඇලර්ට් එකක් නැහැ. හේතුව මොකද අපි යුද්ධ කරලා ගිහිල්ලා ඇඟ මහන්සියට එනකොට ඉතින් අපේ ඒරියා එක කියලා අපි එච්චර ගණන් ගන්න නැහැනේ. ඇවිල්ලා ගොඩ ගහනවා දැන් ඉස්සරහට වී ෂේප් එක ළඟ ක්ලේම් එක ඉස්සරහා ගොඩ ගහනවා. දැන් මං හොඳට හට් එක ඇතුළේ ඉඳන් අර පොඩි අර කවුළුවකින් බලන් ඉන්නවා. අපි දෙන බලන් ඉන්නවා. මං අර පිටිපැස බලනකොට පිටිපැස රවුමෙන් ඇවිල්ලා කවුරු හරි එනවත් දන්නේ නැහැ ටෙන්ට් එක ඇතුළට. මොහරි පිටිපැස්සේ කවුළුවක් තියෙනවා අපිට වැරදිලා කවුළුවෙන් පැන ගන්න පුළුවන්. නමුත් අර ටිකකින් බේරෙන්න බෑ අපිට. හේතුව ගණන් කර 17 දෙනෙක් ආවා. 16 දෙනෙක් ආව ඇවිල්ලා බැග් ගලවනෝ මහන්සියට හට් එක ළඟ එකතු වෙලා තමයි හට් එක ඇතුළට මේ එන්න හදන්නේ. ගණන් කර 17ක් ඉන්නවා තව කෙලවරේ ඈත එනෝ අර හේනෝ දැන් ගොඩක් එනෝ. නමුත් 14 වඩා ගන්න බෑ මොකද එක්කෙනෙක් ඉස්සර වුණා තැන. එක්කෙනෙක් ඉස්සර වෙලා හට් එක ළඟට කකුලක් තියුවා. තියෙනකොට මං ගැහුවා ක්ලේම් එක. ගහපු ගමන් ආයේ මොනවත් නැහැ. තනිකර කෆීර් එකෙන් කිලෝ 250 බෝම්බයක් ගැහුවා වගේ තමයි තනික කළු දූවිලි නැග්ගා. තනිකර ආයේ කෑලිවත් නැහැ ආයි. මොනවත් ඉතුරු වෙන්නේ නැහැ 17 දෙනා තනිකර කෑල්ලක්වත් නැහැ. ඊට පස්සේ දෙන්නක පැන්න ටෙන්ට් එක එළියට. ටීපන හැදයට අරිනු. පැනල දිව්වා. දුවනකොට අර දෙපැත්තේ අර ඈතින් කට්ටිය ෂෝට් පාය කරලා දෙපැත්තෙන් ඇදගෙන ආවා. අපි නමුත් අපි ඉක්මනින් විඩ්‍රෝ වෙලා අපි 6 දෙනා නැවත අපි පැත්තට ආවා. ඊට පස්සේ සෙට් වලින් මොනිටර් වුණා 17 දෙනෙක් මොනිටර් වුණා. එතනම ගැහුවා කියලා කවදාවත් හිතන්නේ නැති ගේම කවදා අපි හිතන්නේ අපේ ගේ ඉඳලා අපිට ගහයි කියලා. හැබැයි වැරදිලාවත් ක්ලේම් එක බ්ලාස්ට් වුනේ නැත්තම් අපිට කවදා එතනින් එන්න වෙන්නේ නැහැ. හේතුව 17 දෙනා එකතු වෙන 17 දෙනා එක්කෙනෙක්ගෙන් හරි අපිට වදිනවා ෂොට් එක. මොකද අපිට 17 එක T56 ගහ ගන්න අමාරුයි දෙන්නෙකුට. ඇත්ත කතාව. මොකද අපි ඒ වෙලාවට අපි බලන්නේ අපි බේරෙන්න බලන්නේ මොකද අපි අපේ ටීම් ළඟට යන්න බලන්නේ ඉතල ටීම් එකට ස්ටෝන් එක ගහන්නනේ. ඒක හින්දා මං ගත්ත පළවෙනි ටාගට් එක ටාගට් වලින් පොඩි පොඩි ටාගට් ගත්ත. නමුත් මේන් ලොකුවට ගත්ත කියලා පළවෙනි ටාගට් එක 17 දෙනා ආපු ගමන් අපි ඉහළ නියදාර ප්‍රශංසා කරා එක. ඒක උන්ට මරු පහරක් වුණා. මොකද හේතුව කවදාවත් හිතන්නේ නැහැ මං කාවණා කරලා 14 වඩා 30ක් 40ක් 50ක් ආව නම් ඒ 50 උනාක් ගන්න පුළුවන්. එක්කෙනෙක් ඉස්සර උනේ හින්දා හට් එක ඇතුළට එන්නේ එක්කෙනෙක් ඉස්සර උනේ හින්දා අර 17 දෙනාගෙන් බේරුණා. නැත්තම් තව පෑ බාක් විතර හිටියනම් එතන ඔබතුමා හිතන්නේ මොනතරම් චිත්ත ධෛර්යයක් තියෙනවද අපි හට් එකක් අතුලින් ඉඳන් ගහනකොට එයාලා ගිය අතුලින් ඉඳන් එයාට ගහනකොට වැරදිලා බ්ලාස්ට් වුනේ නැතොත්
ඒකෙන්ද මං ක්ලේම් ගන්න සුවර්ම තියන් හිටිය අපිට ඒක කම්පෝම් 100ක් පුපුරනවා. එකකින් බරනොත් අනිත් එකෙන් හරි කියලා කිලෝ 19 මාරක් කියන්නේ කියන දෙයක් නැහැ. ඕනම 6 4 කෙනෙක් බිම දාන්න පුළුවන් 300ක් 200ක් වුණා බිම දාන්න පුළුවන්. ඒක තමයි මගේ මෙල්ලුපද ක්‍රියාමිතෝලින් ගත ලොකු ටාගට් එකක් තියෙන්නේ. ඉතින් ඒක සෑහෙන ප්‍රශංසා කර පිටිපස්ස ඉන්න අය. ඉතින් අපිට ඒක ඉදිරි ආරක්ෂක වලටත් යුනිට් වලටත් කියන්නේ ගජබර ජමීන්තුවට හැමෝටම ලොකු රුකුලක් වුණා. මොකද ඒ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න ඉස්සෙල්ලා තුන් පාරක් හතර පාරක් හිතනවා. ඒ කියන්නේ ගෙදර යන්න ඕනේ නැද්ද කියලා මං කවදාවත් කියන්නේ මං කිව්වා ඒක පත්තු නැත යන්න එන්න වෙන්නේ නැහැ අපි කාටවත්. ඒකින්ද තමයි මගේ මගේ ජීවිතේ ඒක සම්දිස්ථාන එතන ගහපු තැන. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒක. කුසගින්නත් යුදගින්නත් එකසේ දැනුණු මේ කජුවත්ත. අපි ඔපරේ අපි බලගෙන වන්නේ චාලියක හිටියේ පුණානි තේක තේකවත්තේ ඇල්ප බලගෙන හිටියා කිරිමිච්චි කජුවත ඒරියා එකේ. අපිට ඔපරේට් කරන්න තුනේ ඇල්ප බලගෙනත් එක්ක කිරිමිච්චි හරහා ඉදිරියට. ඉතින් ඒ හරියට ගත්තට පස්සේ අපි දකුණු පැත්ත ඊස්ට් එක පැත්ත වාකරේ හොස්පිටල් එක වාකරේ පාලම අපේ බ්‍රිගේඩ් කමාන්ඩර් හිටියා අපේ 53 ඩියු කමාන්ඩර් හිටියා ජෙනරල් සිල්ලා සර් හිටියේ. ඉතින් අපිත් එදා ඔක්කොම ඔපරේට් වුණේ ඒකින්ද නියදා හිටන් ගවුන්ඩේ බහැලා හිටිය අපිට අපිට සෑහෙන ශක්තියක් වුණා. ඉතින් ඒ වෙලාවට අපිට ටාස්යක් මට ටාස්යක් කවුණා මගේ ටීම් එකට කාලයක් තුණා මේ එල්ටීටී එක මහා ලොකු තත්ත්වෙන් හිටියා. ඉතින් අපි කියන්නේ අර යුනිට් හර කියන්නේ සාමාන්‍ය ජනතාවගේ අර බෝම හිපිරීමත් එක්ක එල්ටීටී එක නොනොතින රැල්ලත් එක්ක එල්ටීටී එක මෙහෙම අපි සෑහෙන උසස් කියලා හිතාගෙන හිටිය කොට්ටාසයක් මතයක් තුණා. අපි කල්පනා කර කොහොමයි මේ පොඩි පොඩි තුන් හතර දෙනා හරි කමන්නේ ගහලා ගහලා මුන් අඩු කර දාන්න ඕන කියලා. ඊට පස්සේ එහෙම ඉඳලා මට ටාස්යක් හම්බුණා කිරිමිච්චි හරහා ඉදිරියට ගිහිල්ලා ටාගට් එකක් ගන්න කියලා. මගේ ටීම් එකේ 6 දෙනා හිටියේ මං ටීම් කමාන්ඩර් හිටියේ. ගියා යනකොට කිලෝමීටර 12ක් විතර ඉස්සරහට යනකොට කිලෝමීටර 12ක් විතර ගවුන්ඩ් එක යනකොට අපි ගවුන්ඩ් යනකොට මේ සාමාන්‍යයෙන් විශේෂ බලකා සෞදාදික් ගැන මම මේ කියන්නේ සාමාන්‍යයෙන් සත්තු තනි කර කැලේට ගියම සත්තු වෙනවා. සත්තු කියන්නේ කැලේ සතාට කැලේ හුරුයිනේ. කැලේ සතාට කැලේ හුරුයි. ඒ කියන්නේ තව සතෙකුට තව සතෙක් දැක්කත් සතේ දුවන්නේ නැහැ. ඒ කියන්නේ ඌ දන්නෝ මේ අපේ එක්කෙනෙක් කියලා කැලේට ගියන් පස්සේ. ඒ හා සමානව අපි දැක්කත් එහා පැත්තෙන් ගිය සතෙක් දැක්කත් අපි දුවන්නේ නැහැ සත්තු. ඒ කියන්නේ අපිත් සතෙක් වෙලා තනි කර තියෙන්නේ. පළවෙනි දවසේ කැලේ ගිහිල්ලා දෙවෙනි දවසේ වැස්සට තෙමිලි වුණාන් පස්සේ යුනිෆෝම් එක තනි කර කෝට් එක වගේ වේලනකොට තනි කර අර තහලුවට ගහන වගේ තරම් හයිය යුනිෆෝම් එක. ඒ කියන්නේ අපි කැලේ ගඳ අපිට එන්නේ අපේ ගඳ එන්නේ කැලේ. කොළ ගඳ එන්නේ. ඒකෙන්ද අපි කැලේ ගන්නට හුරු වෙනවා. එතකොට අපිට ඒක හොඳයි හැම දෙයක්ම. ඒ කියන්නේ අපි සෝදා විශේෂ බලකා සෝදා අපි ගත්තට පස්සේ අපි කැලේට ගියම්බයි සත්තුව. තනකර සත්තු. ඉතින් අපි නැතුව අපිට ග්‍රවුන්ඩ් එකට ආන භූමියට ආන වෙස්සලා ගන්න බෑනේ. වෙස්සලාගෙන අපි ඉන්නේ. එතකොට ඔහොම යනකොට මයි ටීම් මම ඉදිරියට යනකොට පොඩි පොඩි ජංගල් කැනපි ජංගල් ඇස් පොඩි පොඩි ජංගල් පැත්තේ ඉන්නේ ගනවන මේ ගමේ ඉස්ක්ලබ් එකක් තියෙනවා. ඔහොම ටික දුරක් ගියන් පස්සේ කිලෝමීටර් 12ක් විතර ගියන් පස්සේ ටාගට් එකක් ගන්නම් බෑ. අනිත් එක මගේ මතයත් වෙනවා මම කොහේ ගියත් අපි ඇතුළට හෝ ආවත් ටාගට් එක සතෙක් හරි මොකක් හරි නැත්නම් අපි එළියට ගිහිල්ලා ටාගට් එක ගන්නම් කොහෙන් හරි එකක් ඇවිල්ලා වදිනවා. ඒක මගේ වෙලාවද ඒ මනුස්සයා වෙලාවද කියලා මම දන්නේ නැහැ. ඒක මගේ හැටියක් ඒක. ඒක අනේ මන්ද ඒක කොහොමද කියලා හේතුව ඒක මගේ මට සුබදායි විදිහට දන්නේ නැහැ මම ඒක උනේ. ඉතින් මං කොහෙන් හරි ගියොත් ওই ටාගට් එක නැත්නම් කොහේ හරි එකක් එනවා. මගේ ටීම් එක කවදාවත් කොහේ ගියත් ක්ලේම් එකක් අරන් ඇවිල්ලා නැහැ. ඒකයි විශේෂ තියෙන්නේ. අපේ ඉතියා ඕසි හිටියා මේ අපේ කන මේ ජනරොද්ද කුමාර ඊට පස්සේ හිටියා මේ ජයවිර සර්. මේ ජයවිර සර් කියන්නේ මගෙන් අහන්න කියලා මොන දේ වුණා ටීම් එකත් ඒකෙන් පස්සේ මං කැමති නම් ඒ දේ කරන්න කියලා. ඒ කියන්නේ මං දවස් 7ට ගිහිල්ලා දවස් 10න් එන්නේ නැහැ. දවස් 10ට ගියනම් දවස් 15ක් ඉන්නවා. මට ටාගට් එකක් නැත්තම් මං එන්නේ නැහැ ආයේ. ඇතුළට වෙල වෙලක් නැහැ. මොකද අපි කන කෑම නැත්තම් අපි කාටවත් රටර ණය වෙනවා අපි. අපි යුද්ධ කරන යුද්ධයට බැහැලම ඉන්න ඕනේ ඒක. නැත්තම් වැඩක් නැහැ. ඉතින් ඒක හින්දා මේ ඔහොම යනකොට ටාගට් එක දවස් ඇත්තෙම නැහැ. දවස් 8ක් විතර හිටියේ දැන් 7ක් විතර හිටියේ ටාගට් ඇත්තෙම නැහැ. කියන්නේ යනෝ ඉතින් ওই එකකට ගහලා වැඩන්නෙත් නැහැ. එක එක අරගෙන ඇවිල්ලා ගහලා වැඩන්නෙත් නැහැ. ඊට ඔහොම ඉන්නකොට යන්කිසි ජංගල් පැච්චක් අහුනවා පොඩ්ඩ හොඳින් නිරීක්ෂණය කර මමයි පුෂ්ප කුමාරයි බලනකොට ඉඳලා ගිහිපු සලකුණ තුන නමුත් බත් හට්ටිය කරි හට්ටිය උයලා තියෙන උදේ පාන්දර 5ට 4ට විතර උයපු හට්ටිය දෙයක් තියෙන්නේ කාලවත් නැහැ. ඒ සාමාන්‍ය 3 දිනකට විතර කන්න පුළුවන් ප්‍රමාණය තියෙන ප්‍රමාණය බැලුවෙන් පස්සේ අපි හොඳට ගිහිල්ලා බලනකොට මම අත තියලා බල්ලකු මේක සාමාන්‍ය බතක් වැඩ පස්සේ
උන්ගේ නිරීක්ෂ තින ටැපින් සෙට් කරලා තින බත් තට්ටේ උස්සනට හුපුරන්න ඒවා තියෙනෝනේ අපි හැමදේම බලන්න ඕනේ යුද්ධෙදී බලනකොට උයලා තියෙන තමයි කන්න බලාගෙන තමයි කොයි හැරි මෙතෙන්ට එන්නේ බැලු අනිවාර්යෙන් මං කො මෙතෙන්ට අනිවාර්යෙන් එනෝ දෙන්න තුන් දෙනෙක් හැරි කන්න බලන්න එනෝ අපි මෙතන ඉමු කියලා ඉමු කියලා දාගත්ත හතමාරි ක්ලේම් එක හතමාරි ක්ලේම් එක දාගෙන වයර් සුවර් අපිට කියන්නේ රිමෝට් එක වැඩිය වයර් එක සුවර් වයර් එක දාගෙන හිටියා පැය හිටියා හතරහමාරක් විතර අපි දැන් මේ අටට විතර ගිහපු පාර දෙකහමාර විතරන් හිටියා දෙකහමාරටත් නෑ කවුරුවත් එන්නේ ඒත් බලන් හිටියා බලන් ඉන්නකොටම මෙන්න ලයින් එක ගහලා තුන් දෙනෙක් එනෝ බංගරේට ඒක හැර දුර ගමනක් ගිහිල්ලා තුවක් කොටි 56 කෝ LMG එකකුයි මේ තව එකනේ පාර්සල් යතුණන්ගේ තුන් දෙනා එනෝ කන්න ඇවිල්ලා එහෙම ආ විතරයි තුන් දෙනා එතනම තමයි ආයි හතහමාර ක්ලේම් එකයි ඒකට ඉතින් 6 7 දෙනෙක් හිටිය හරි වෙලාවට කර්මයට ආවේ තුන් දෙනයි ඒ තුන් දෙනා ගහලා දාලා ආවේ ඉතින් අපිට ටාගට් එක මදි නමුත් ඒ අවස්ථාව අනුව තුන් දෙනා වුණත් ඇති ඒ ක්‍රියාමිතේ ඒක හින්දා අපි ඒ තුන් දෙනා එතනම ඩවුන් දාලා ආවා අපි මම ඒ වගේම තව එකක් කියන්න ඕන මේ මගේ සිරිතක් තියෙන මම ටාගට් එක බලන්න යනවා ඒක සම්මතේ නැති වෙලා ඒ කියන්නේ ටාගට් එකක් ගත්ත නම් අපි ගරිල්ලා සටන් ක්‍රම ක්‍රමේ ටාගට් එකක් ගත්ත නම් අපි ටාගට් එක බලන්න අවස්ථාවක් නැහැ මං තියෙන මගේ සිස්ටම් එකක් තියෙන මං බඩියත් එක ගිහිල්ලා බලන ටාගට් එක මොකද Tamanට 100% ෂුවර් වෙන්න ඕන ටාගට් එක ගේම් පස්සේ කෑලි නෑ මොනවත් එතන තප්පර ගණක් කරගෙන ගිහලා ඔළුව දාලා තමයි මං එන්නේ ඒ කියන්නේ මට බලන්න ඕන හැන්දකේ මොකද වෙලා තියෙන්නේ කියලා බොහොම හිපරුණාන් ඒක ප්‍රතිඵල තියෙන්න ඕනේ ආයි මොනවත් නෑ ගන්න දෙයක් නෑ ඉතින් හට් එක තියා හට් එකක් තිබුණ තැනක්වත් නෑ එතන ඒ ක්‍රියාවිතේ සාර්ථක මං මේ කරලා නැවත ටීම් එක බේරගෙන චිත්ත ධෛර්යය දාගෙන පසු බැස අපේ හිටපු තැන් වලට නැවත ආවා බත්තට්ටිය විතරද තිබුණේ නෑ බත්තට්ටිය කරිස් එක ගතුනේ කියන්නේ ඒ තරම් එල්ටී ටික පසු බැල් කියන්නේ දුප්පත් වෙලා තෝරන මොකද අර පැත්තෙන් සාම්පූර් වලින් ගහගෙන ගහන මේ සාම්පූර් වලින් වාග් මේ වාග් මෙහෙන් ගහ වා කරෙන් ගහ ගහ එනකොට කන්න තරම් දෙයක් තිබිලා නෑ උන්ට අන්තිමට උන්ගේ පොයින්ට් වල ගිහිලා තෝරන්නේ පරිප්පුයි බතු විතරයි ඒකත් කැකුළු හාල් තෝරන්නේ අර කැකුළු හාල් මොනවක් කරගන්න විදියක් නෑනේ කැකුළු වාලුත් අර මේ V8 හිටන් එක තමයි උයලා දුන්නේ. අවසන් කෑම තමයි අපි දුන්නේ. එයාලට ආයතනින් එහාට අය ජීවිතේ එයාලට කන්න දුන්නේ නැහැ මේ ලංකාද්වීපේ. මේ නගරය සෙල්ව නගර. සාම්පූර්වට දකුණ කල්ලාරෝට වෙස්ට් එක සයිඩ් එක සෙල්ව නගර. සෙල්ව නගර කියන්නේ ගල් කන්දක් තනි කර තියෙන්නේ. දෙවෙනි අවස්ථාව තුවාල වෙන්නේ සෙල්ව නගර වලින්. ඒක හේතුව තමයි මගේ අපි චාලි බලගනේ අපි ස්ථානගත වෙන්නේ සෙල්ව නගර ගල් කන්දර පහල අපිට ටාස්ක් ගත වුණේ කුඩා තනි කණ්ඩායම් වශයෙන් නෙවෙයි පුළුවන් තරම් බල්ක් එක දාලා ඉස්සරහා ෆ්‍රන්ට් ලයින් ඒ කියන්නේ ඉස්සරහා ප්‍රාණ උන්ගේ බංකර් ලයින් එක කරලා ඉදිරියට යන මොකද සම්පූර් වලින් වාකර පැත්තට LTT එක අයින් තල්ලු කරන්න එක තැනකට මරලා එක අන්තිම වෙනකන් එක තැනකට ගන්න මගේ මයි ටීම් මේට් ආස් අපිට මයි ටීම් මේට් ආස් හැදෙන මගේ ටීම් මේට් රූපසිංහ කියලා කෙනෙක් හොඳ දක්ෂ වෙඩික්කරුවෙක් හොඳ ධෛර්යවන්ත පුද්ගලෙක්. ඉතින් අපිට ටාස්ක් එක දුන්නේ එතන අපි යන තැන ඉඳලා එයා LTT එකේ බංකර් ලඟ ඉන්නකට මැද තිනෝ අඩි 40කට ඇලා පල්ල. ඒ ඇල දිගටම යනවා සම්පූර්ණයෙන්ම යනවා. කල්ලාර පැත්තේ ඉඳලා අලි ඔළුව කල්ලාර සයිඩ් එක ඉඳලා දිගටම යන ඇලා. ඒ ඇලා ගැඹුරක් කියන්න බෑ ඒ තරම් ගැඹුර අඩි 40 50 60 අතර ගැඹුරයි. නමුත් අපිට ක්‍රියාවිත කරන්න තියෙන එතන ඇලෙන් එහා පැත්තේ බංකර් ලයින් එකේ ඒ අපිට පේන ෂොට් පාය වෙනව නිතරම මීටර් 10න් 15න් 20න් ෂොට් පාය වෙනව කියන හැමතැනම බංකර් තියෙනවා. ඒ තරම් ස්ටෝන් කරලා තියෝනේ උන්. නමුත් මොන බංකර් තුනත් මේ ගලවගෙන යන්න ඕන. ඒ තමයි මේ ක්‍රියාවිත අරමුණ. අපේ හිටියා නිරදාරයන්තුමා කන විරසේකර සර් හිටියේ අපි බලගෙන යන දෙන්න. ඉතින් අපිට ආසය තුනේ අපිට දැන් එහා පැත්තේ යන්න ක්‍රමයක් හොයාගන්න එපා. ඒක හින්දා අපි හුවා මුලින්ම බැරල් ගේන්න කියලා. හිස් බැරල්. ওই බැරල් ගේන්නත් ඕන, බැරල් දාන්නත් ඕන, බැරල් ඔඩි යන්න පාර හදා ගන්න. සද්ද ඇහෙන්නත් බෑ ඉතින්. පස් උදේ 4යි ගන්න තමයි ඔපරේෂන් එකේ යන්න දුන්නේ. 5යි ගන්නට. ඒ කියන්නේ කොහේ වෙලාවට එහා පැත්තට යන්න එපා. ටීම් බලගෙන පිටින් එහා පැත්තට යන්න ඕනේ. එහා පැත්තට ගිහිල්ලා පැක් තියාම විතර මෙහා පැත්තෙන් ගහුවට වැඩක් නෑනේ. ඉතින් මගේ මට මුලින්ම ආස හිතු වුණේ බැරල් හදලා එහා පැත්තට අරගෙන අපි එහා පැත්තට ගිහලා පළනි බංකර් දෙක තුන විනාශ කරන්න. මූලික දේ අපි එහා පැන කයින් එක. බැරල් දෙක දෙක අපි ගෙනහරේ බැරල් දෙක දෙක අපි හවස ගහලා බැරල් ටික බැරල් දෙක දෙක එක ජොයින් කර ගැට ගහලා. ජොයින් කර ජොයින් කර රෑ 11 වෙනකම් බැරල් ජොයින් කරලා ඔක්කොම කරලා අපි ඇඳට වැටුනාන් පස්සේ අපි සද්දෙත් එක තමයි අපි වැඩි උන්ගේ චාන්ස් එක ගත්තේ. මොකද අපි බැරල් කියන්නේ සියුම්ව සද්ද හැන දෙයක් පොඩි කොල කැල්ලක් කරනවා සාංගා සද්දයක් හැන දෙයක්. ඒ සද්ද ඇති උන්ට RPG එකක් ගහලා අපි විනාශ කරන්න. අපි අපේ ක්‍රියාකාරකම් අපි වලලා අපිට පන්ටේ ගහගත්තොත් අපිට බය නැහැ. මූණ්ඩ මූණ ගහගත්තොත් අපි දන්නවා අපිට 100%ක් අපිට ජීවිත සුවර්. නමුත් අපි එතෙන්ට යනකම් එයාලා ඉස්සරුණ 50ට ඉස්සරුණොත් අපේ ජීවිත අපිට විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා අපි
අපේ සද්දේ අඩු කරලා අවට තියෙන සද්දෙත් එක්ක හුළඟ සද්දේ වැස්සේ සද්දේ එක එක සද්දවල අරගෙන අපි ආන්තම් බැරල් ටික කොහොම හරි ස්ටෝන් කරගත්තා බැරල් පාලමක් හදාගත්තා එහවතර පයින්න එතකොට දැන් මේ මේක අපි කියන අවස්ථාවෙත් මේ කනට ඇහෙන නිදාරේ හමුදා වින්නු ඒ වෙනස එයාට මතක් වෙයි මේ මතක් වීමක් වෙන මේක අපි කියන දේ ඉතින් බැරල් කොහොම හරි 40ක් විතර ජොයින් කරලා දෙක දෙක ජොයින් කරලා ඊට පස්සේ එතන ජොයින් කරාම පස්සේ ඒ බැරල් දෙකත් අරකට ජොයින් කරන්න ඕන මොකද පාලම හදන්න එපැයි අර වම දකුණට යන ඒවා ඩබල් කරලා හදන්න ඕනේ මොකද අර බැරලෙන් මේ බය පයින්න බෑනේ පහත් වෙනෝනේ එහෙම එහෙම බැරල් 40ක් විතර රන් ඇවිල්ලා 20 පෙළ දෙකට හදාගත්තා හදාගෙන ලයින් එක ගහගත්තා ඉතින් මේ අපි ඉස්සෙල්ලම කරන්නේ එහා පැත්තට වතුරෙන් පීන වතුරෙන් යනවා වතුරෙන් ගිහිල්ලා එහා පැත්තේ 6 දිනක් විතර තියෙනවා තියලා අපේ තියලා තමයි මෙහා පැත්තේ හදන්නේ මොකද අපිට මොනව හරි වුණොත් අපි හදන කට්ට මොනවක් කරගන්න බෑ ඇලේ නින්නේ තනිකර වතුර බැහැලා අපි කරන්නේ ක්‍රියාමිති නමුත් අරගොල්ලෝ අපේ ආරක්ෂාවට ඉන්න අපේ අපි කට්ටිය කොහොම ඉඳලා බැරල් ටික හදාගත්ත රෑ උදේ තුනහමාරන බැරල් ටික දාලා ඉවරයි ප්‍රස් ප්‍රයොරිටි ඉස්සෙල්ලම වතුර බැස්සේ මම වතුර බැහැලා එහා පැත්තට අරන් මං ඉස්සෙල්ලම ගිහිල්ලා එහා පැත්තෙන් ගිහලා ඕක එක දීලා එහා පැත්තට 6 දෙනෙක් දාලා තමයි ඉස්ස බැරල් ටික දැම්මේ ඒ සාමයේ බණ්ඩාර කියලා චාලි පෝයි අපි බලගනේ පෝ එකේ හිටියා දක්ෂ සායම්බජ කෙනෙක් 100%ක් හොඳ සුපිරි වෙඩික්කාරයෙක් ඉතින් අපි එකතු වෙලා බැරල් ටික දැම්මා දාලා මට හම් අපේට ආස තුනේ පළවෙනි බංකරේ දෙවෙනි බංකරේ ගහන්න. දැන් බැරටිය දාලා ඔක්කොම ඉවරයි උදේ පාන්දර අපි සෙට් වෙලා උදේ 4:45 විතර මම මතක හැටියට පළවෙනි බංකරේට ගහුව RPG ගහලා අපි ගාතු වුණා නවීන පන්‍යාවිය ආවිද තුණා. ඒකට 15-20ක් හිටියත් අපිට තනි ෂොට් එකක් ගහලා මරන්න පුළුවන් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මම ඉස්සෙල්ලම RPG ගහලා පළවෙනි බංකරේ තුනක් හිටියත් බංකරේ තුන් දෙනා ගැහුවා. ඊට පස්සේ ගහලා දෙවෙනි බංකරේට ගැහුව දෙවෙනි බංකරේ ඉවර කරා. තුවෙනි බංකරට යන පොඩි පාත් ඇද්දක යන තියෙන්නේ යනකොටම හතරවෙනි බංකරෙන් ගැහුවා බෝම්බ ටොම්බ අත් බෝම්බ හතරකුයි අත් බෝම්බ දෙයක් විතර වැටුණා ටොම්බ තුන හතර ටොම්බ කියලා පොඩි මිලිමීටර ගනේට් ලොන්චර් දිනවා ගහන තැන මීටර් 20ෙන් 10ෙන් පුපුරන එක ඒ ගැහුව විතර අත් බෝම්බෙටයි අර ටොම්බෙකටයි මමයි අපි තුන් දෙනා තුවාල වුණා තුවාල වුණාට අපිට තේරෙන්නේ නැහැ මේ යුද්ධෙදි බය වෙන දෙයක් නැහැ මරුණත් අපිට ගාණක් නැහැ ඒක අම්මා විතර අඬන්නේ ඉන්නේ බඳල හිටියේ නැහැ අනික මම තීරණයක් කරා මේ කවදාවත් හමුදාවේ හිටිනම් බඳින්නේ නැහැ. කවදාද විස්රාමාව දවසට තමයි කවදාද බඳින්නේ කියලා මොකද හේතුව යුද්ධේ එක්ක ඉඳලා කවුරුවන් තව කෙනෙක් අඬන්න කැමති අඬවන්න කැමති නැහැ අම්මා විතර අඬයි ඉච්චරයි කියලා හිතාගෙන තාත්තා විතරයි. ඊට පස්සේ තුවාල වුණා තුවාල වුණා අපි ඔක්කොම වැදුනේ අපි බඩගගා මේ ගිහිලා තුන් වෙනි බංකරට ගහන්න හදනකොටම වැදුනා අත් බෝම්බ දෙක තුන් දෙනෙක්. තුන් දෙනා තුවාල මං අතගාලා බැලුවා කකුල් අතපය තියෙන ඔක්කොම ගැටලුවක් නැහැ. නමුත් නැගිට ගන්න බැහැ. මයි බර 3 කිලෝ මයි බර කිලෝ 65යි බර පැක්කේ බර 3 කිලෝ 48ක් විතර. ඒ වෙනකොට කිලෝ 20ක් විතර අඩු වෙලා තියෙන පතුලම් බෝම්බ වලින් අඩු වෙලා තුනේ ගහගෙන ගිහිල්ලා බංකර දෙක ගහලා ඒකම අපේ අනිත් ටීම් වලින් වම් පැත්තේ බංකර වල ගගහ යනවා. දැන් ගහනෝ මැරනෝ තුවාල පස්සට එනෝ තුවාල කියන්නේ ගහනෝ තුවාල වෙනවා පස්සට එනෝ අපි මං තුන් දෙනා මට බණ්ඩාර සායමජ බණ්ඩාර කෝ පස්සට යමුද කියලා මං කෝ බෑ කියලා ගහමු කියලා ඉතුරු බංකරයට ඉතුරු බංකරයට ගහ ගන්න මට ඇදෙන්න බැහැ මට. කියන්නේ මට තේරෙනවා කව කිලෝ 50ක් 100ක් විතර මගේ පිටිපැස්සෙන් කවුරු හරි මේ කොටයක් වගේ අඩන් ඉන්නවා කියලා. බැලින්නම් මෙතනින් පල්ලෙහා මේ පල නැහැ මේ බැදිලා ඔක්කොම. කියන්නේ ගගහ ඉස්සරහට යද්දි පැත්තට වැඩි බොහොම මේ පැත්තේ ඔක්කොම බැදිලා තියෙන්නේ කකුලට. කවුරුවක් ගන්නත් බෑ හේතුව දෙපැත්තම ෂොට් යනවා අඟල් 6න් 8න් ෂොට් යනවා 4 වටේ යනවා සීචිකට. එක කවුරු නැගිටනම් ෂොට් 10ක් 12ක් එකනට බැදිලා ඉවරයි. කියන්නේ කොහෙන් වදිනවද කියලා කියන්නේ එලටීටීහෙන් ගහනවා අපින් ගහනෝ මොනවක් කරගන්න බෑ අපේ කට්ටිය අපි ගහගෙන ඉස්සරහට යනවා අර පැත්තෙන් ගහනවා ඒකින් ද හොඳ වැඩේ කියන්නේ තාටියක් වෙලා ඉඳලා අපි කොහොම අපි තුන් දෙනා කොහොම පස්සෙන් පස්සට බඩ ගන්න මොනව හරි කරලා යමු කියලා පෙරලි පෙරලි ගියේ බඩ ගන්නට වැඩිය හොඳයි පැත්තෙන් පැත්තට පෙරි පෙරලි යන්න පුළුවන් එතකොට අර මෙතන ඉන්නේ උඩ කොළසෙන් පෙරලන්න පුළුවන් බඩ ගන්නට වැඩිය එහෙම කරලා අපේ කට්ටිය ඇලගාටම පෙරලි පෙරලි ගියා කොහොම හරි මීටර 75ක් විතර පෙරලුණා ගිහිල්ලා ඊට පස්සේ මං කොහොම බලු ටික ගන්න මොනවක් කරගන්න බෑ කියලා බලු ටිකක් දුන්නා අවියක් දීලා එහෙන් පස්සට ආවා තුවාල වෙලා කොහොම හරි එදා පළ මගේ ටාස් එක මං කරන්න පුළුවන් මගේ ටීම් එක කරන්න පුළුවන් උඩරිම ටාස් එක මං කරා මොකද ඒ ක්‍රියාන්විතේ තංගේ පටන් ගැනීමේ අධීර ආරම්භ කරා අවසන් වෙනකන් ඉන්න බැරුණා මට ක්‍රියාන්විතේ නමුත් පටන් ගැනීම මුළු බලගෙන දෙකක් එලි අතුලට දාගන්න උනා පුළුවන් උනා අපි කරපු පාලම හදලේ කරලා පළවෙනි බංකර ගියා දෙවෙනි බංකර විනාශ කරා විනාශ කළා මං තුවාල වුණාට මං ඒ මගේ උන් ගහලා ලේ හැලුවට මං ඒ වගේ 17 දෙනු 8 දෙනු කියලා හැල්ලලා තමයි මං තුවාල පස්සට ආවේ. ඒක නිසා මට දුකක් නැහැ. දුක තියෙන්නේ මං තුවාල වුණේ මොකද හේතුව මට තව සෑහෙන දෙයක් එතන කරගන්න තිබුණා. මගේ බලාපොරොත්තුවත් තමයි සෑහෙන දෙයක් කරන්න. ඒ දෙයක් කරන්න බැරි වුණා. මොකද ඊට ඉස්සෙල්ලා අපි ෆස්ට් ලයිට් එකට ගැහුවට අර එන්න එළිය වැටීමත් එක්ක අපි නිරීක්ෂණෙමින් වැඩි වුණා. මොකද අපි
Yale katana nevatilin namin satura api isahana gatte etoda ekata inna kenata chance eka wedi eka hinda apita man eya asa tuwal una tuwala piripasara awilla rohal gata una etenin e kriyamiten magen man e kriyamite etenin hamara kara eka me adipara dige yanne palam piddi sampur avasan karan passe sampu galkanda selunagar avasan karala ඊට පස්සේ තුවාල වුණා අවසන් ක්‍රියාවිතේ තුවාල වුණා තුවාල නම් පස්සේ මාස එකහමාරක් විතර මට නැගිට ගන්න බැරුව හිත හොස්පිටල් එකේ තුවාල සුව කරගන්න තුවාල සුව කරලා මාසත් නැවත මාසයකින් විතර නැවත මම මට අසනීප අමාරු චාරිකා අමාරු තුනක් මම ඒ සියල්ල සම්පූර්ණ කරලා මට හොඳයි කියලා නැවත මම වෛද්‍ය වාර්තා අනුව මම හොඳයි කියලා මට මම නැවත යුද්ධයට සම්බන්ධ වෙනවා සම්බන්ධ වුණාන් පස්සේ අපි නැවත ක්‍රියාවිතේට අරගෙන යනවා වවුනියාවට දැන් සම් වාකර සම්පූර්ණ ඉවරයි සම්පූර්ණ ක්ලියර් පාර ආවේ ආයි වවුනියාව ඉදර උඩට කිල්නොච් ඉඳලා පල්ලෙහාට කිල්නොච් මුලතිව් පල්ලෙහාට එල්ටි සම්පූර්ණ විනාශ කරන්න. එතනින් අපේ ටාස් එක හම්බුණා අපි හිටියේ ප්‍රෝ සම්කුලම් මගේ ටීම් එක ටාස් එක හම්බුණ ගිහිල්ලා පාලම්පිටේ නෝත් එකට ගිහිල්ලා බලලා හොඳ ටාගට් එකක් ගන්න කියලා. එදා අපි යනකොට මම අර කිව්වායි කලින්ම අපි කැලේට ගියන් පස්සේ සත්ෙන් තනික සත්තු තනි කර. අපි සත් විසුකුරු හත කොටවත් දෙවෙන්නේ නැහැ. අනිත් එක අපේ ටීම් වල අපේ ටීම් හොඳ දක්ෂ හිටියා ඕනම වෙලාවක සර්ජරි කරන ප්‍රතිකාරය අපිට ඕන වෙලාවක ප්‍රධාන ප්‍රතිකාර කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් මුණක් කල්ල ෂොට් එකක් හැදෙන මුණක් කල්ල ගියත් අපි මෙතන හුස්ම ගන්න බැරි වුණොත් මෙතනින් කපලා හරි බට පෑන් බටයක් දාලා හරි සොල්දාදුව පසරන් ගන්න පුළුවන් මැරෙන්නේ නැතුව ඉස්පිතර අරනක. ඒ තරම් දක්ෂ අපේ ටීම් වල හිටියා වෛද්‍යවරු වුණත් වෛද්‍යවරු කියන්න පුළුවන්. ඒ තරම් දක්ෂ අපේ ටීම් හිටියා ඔක්කොම දන්න ටාස් එක. මෙඩිකල් අතින් ඒතර ග්‍රවුන්ඩ් එක ෆීල්ඩ් එක අතින් අපි පිටින් ඕන දෙයකට සම්බන්ධ බය නැහැ කිසිම දෙයකට ප්‍රගුණ කරපු කට්ටිය ඉන්නේ ඒක හින්දා බය නැහැ තනි තනියෙන් කරුණාත් දෙන්න කරුණාත් එන්න පුළුවන් කිලෝමීටර කීයක් ගියා ඒක හින්දා බය නැතුව යන්න පුළුවන් ඕන ගේම් එකට පන පිටින් හිතුවොත් ටාස් එකක් කරගන්න පුළුවන් එහෙම කරලා 6 දෙනා අරන් මන් ටීම් එක ගියා 6 අරගෙන ගිහිල්ලා දවස් 4ක් ගියා කැලේ කිලෝමීටර කොහම හරි අපිට පළවෙනි ලයින් එක උන්ගේ දෙවෙනි ලයින් එක කොහොම තියෙනවා ලයින් ගැහුවට අර බංකර් ගහලා එක තියලා සුද්ධ කරලා නැහැ තැන් තැන් වලින් ෂොට් පාය වෙනවා උන්ගේ අර පොයින්ට් ඕපි පොයින්ට් වගේ පොඩි ඔෆ්සර් පොයින්ට් තැන් තැන් වලින් තියෙනවා ඒ දෙක අතරින් අපි යන්න ඕන ගිහිල්ලා කවදාවත් අපි යන තැනින් එන්නේ නැහැ ඒ හැටියක් යන තැනින් එනකොට අපේ අඩිසලකුණු වදින පුළුවන් මොකක් අපි කොච්චර අඩිසලකුණු මකාගෙන ගියත් අපි එක අඩිසලකුණක් තියුණනම් ඇති එයාලා දන්නව මෙතනින් උඩට ටීම් එකක් ගිහිල්ලා තින්නේ කියලා ඔහොම ඔහොම යනකොට යංකසි අවස්ථාව අපි හොඳ නිරීක්ෂණය යන්නේ අපි කව සත්තු වගේ වෙනවා කියලා සත කුරුණත් තේරන ඕනේ මේ මොන හරි භූමිය වෙනස් වීමක් එලා තිනවන් කියලා සලකුණක් තුන පොඩි සලකුණ පොඩි වෙනස් වීමක් මම දැක්කා මම මමයි අබේවත්තයි මම අබේවත්ත හිටියේ ඉස්සරහ ගියේ ඉස්සරහ යනකොට මම අපි දෙන්නම පොඩි දැනුණා අර දිරච්ච කෝටුවක් අර වේව බැඳලා තුන වේ අනිත් ඔක්කොම දිරච්ච කෝටුටි තැන් තැන් වලින් වේව අර බැඳපුව කැඩිලා ඒතර කැඩිලා කියන්නේ එක්කෝ මෙතන සතෙක් යන්න ඕන නැත්නම් මනුස්සයෙක් යන්න ඕන තාටයා විශ්ලේෂණය කරනකොට මෙතන කකුල්ලෝ يعني අඩි සලකුණු නැතුණාට කැඩිච්ච සලකුණු තියෙන ටික බල්කයක් ගිහිලා වගේ මන් දන්නව අනිවාර්යෙන් කියන්නේ මෙතනින් ගියා නම් අනිවාර්යෙන් ආයි මේ උන් එල්ටිටි එක හරි කොච්චර යුද්ධ කරත් තාක්ෂණ අතින් මදි. ඉතින් උන් කවදාවත් අපි ගිය පාරනාවට උන් ගිය පාර එන බොහෝ දුරට එනවා. මං හිතාගත්ත මෙතනින් එනවා අනිවාර්යෙන්. එහෙනම් මෙතන අනිවාර්යෙන් ක්ලේම් දාන්න ඕනේ කියලා. අපි මේ සංජීව ක්ලේම් අර යන්නේ මේ පොඩි පොඩ පොඩ නෙමෙයි අර යන්නේ. කිලෝ 12 මාර 7 මාර හරහ බය නැහැ. දාගත්තොත් 100%ක් ජීවිත ෂුවර්. මං හොඳට බල්ලා බල්ලා දෙන්නේ දෙපැත්තට මගේ දෙන්නේ දෙපැත්තට දාලා මේ කරන්න ක්ලේම් සෙට් කරන්නේ මම තමයි. මම තව එක්කෙනෙක් කරන මට 100% ෂුවර් يعني ටීම් එක කවුරු දැම්ම ගැටලුවක් නැහැ. නමුත් තවත් 100% තිර කරගන්නවා මම ගිහිල්ලා ඒක. මම තමයි ක්ලේම් සංගවන්නේ. ඒ සංගවනකොට හිතාගන්න ක්ලේම් එකේ එපර්ට් එක කියන්නේ ක්ලේම් එක ලොකු පළු වීර මේ වීරගස් වල දාලා නම් වීරගහ වටාඩි 4-5 වීරගස් තියෙනවා. කැලේ. වීරගහකට ඉස්සෙන් තමයි ක්ලේම් එක තියෙනවා. අපි වීරගහින් පස්සේ මීටර් 75-100ක් පස්සේ ඉතර තමයි ඉන්නේ. 25-30ක් වෙන්න පුළුවන් භූමිය අනුව කවරලා අපි ඉන්නේ වීරගහක් බිමට කඩන් වැටෙන තරම් චෙන්සෝ හේන් කැපුවත් පෑ බාහක විතර වීරගහක් බිම දාන්න උන කපන්න පිටිපස්සේ එන පවර් එකට ක්ලේම් එකේ කිලෝ 12 මාර වීරගහ දින කල් යනවා ඒ තරම් පවර් එකක් වදිනවා ඉතින් ආයි ආම ප්ලේට් හයි කරන් ආවත් වැඩක් නැහැ සංජීව බෝම්බ වලට නවත්තන්න බෑ ඉතින් මම කිලෝ 12 මාරේ ක්ලේම් එකයි 7 මාරේ ක්ලේම් එකක් දෙපැත්තට දැම්ම දෙපැත්තේ ඈටින් එන සෙට් එකට 12 මාරට ගත්තා 10ක් 7 දෙනෙක් 6 දෙනෙක් කවත් මීටර 5 5 දුර තියාගෙන 12 මාරෙන් කව කරන් පුළුවන්. ඔහොම දාන් හිටියා. එන්නකොට එදා දවසේ ආව නැහැ. මට හිතන කොයි වෙලාවෙ මේක එයි කියලා. එදා හිටියේ නැහැ. පස්සෙන් උදේ පාන්දරත් ඒ සෙට් එකම කියලා දන්නේ නැවත ආවා
ekolos denik ganan kara ekolos denik enokota mata panide hammuna man patten mage de patter dala thuna man patten hammuna enowa kiyala enowa kiwwata apita kiyanna baha e paramayeda koi athulen enna puluwan thamai athulen awoth play api inne athulene monawak karaganna weapon walin cover karanna ona claim ekak patten tiyala bari awasthawa weapon walin cover karana bari awasthawa bomb epupurawalla apita withdraw wenna puluwan hakiyawa thiyena mokada e bomb eth ekka apita withdraw wenna puluwan bomb hipurunu නැත්තම් ඇතුලෙන් ආවට පස්සේ අර 11 දිනාම මැරීමේ සම්භාවිතාව අඩුයි. ඉතින් එනකොට වෙලාවට උන්ගේ කරුමේ කියන්නේ පළවෙනි ආවේ අර පාරෙම තමයි. අර පාරෙම ආවා 11 වෙනියා 11 ගණන් කරලා ගණන් කරලා ගණන් කරලා ගණන් කරලා ගත්තා මුලට මුල් පළවෙනි ක්ලේම් එකට ගත්තා පළවෙනියා අවසන් ක්ලේම් එකට ගත්තා 11 වෙනියා. අරගෙන ගැහුවා ක්ලේම් එක. ගහන්නෙත් මම තමයි අපිට ඇස් දෙකෙන් දකින්න ඕන අපේ ටීම් එකම දකින්න ඇස් දෙකෙන් ඔක්කොම එහෙම ගැහුවා විතරයි තනිකර කළු දුම නැග්ගා. නැගකට පස්සේ දැන් අපි ගැහුවට වැඩක් නැහැ නේ. අපි මොකක්ද සලකුණක් ගේන්නේ පෙ කල්පනා කර මං කියලා තියෙන හැමෝටම තුවක් කොටයක් ඔක්කොම එකතු කරන්න කියලා එකතු කරමු කියලා ගියා ගන්නකොට සංජීව එක තුවක්වත් ගන්න බෑ එකක්වත් හේතුව අර ගහපු ගැහිල් වොම්බෙට වීරගත් එක ඇඟුඩ වැටිලා ගස් තුනේ වීරගත් තුනක් කඩාගෙන ඇඟුඩට වැටිලා මිනි උඩට දැන් එක තුවක්වත් එන්නේ නැහැ ඊට පස්සේ වැඩේ රයිෆල් සින්න තියෙන බෙල්ට් එක ඔක්කොම පිහි වලින් බෙල්ට් කැප තුවක් වල කපලා කපලා තුවක්කු පහක් ගත්ත ඇදලා උන්ගේ මිනි වලින් ඇදලා ඇදලා තුවක්කු පහක් ගත්තා. සමහරට අර ගහ සම්පූර්ණ වැටිච්ච තැන පපුවටම තුවක්කුව වැටිච්ච එකාගේ තුවක්කු ගන්න බෑ. හේතුව ගහයින් කරන්න බෑ අපිට ලොකු සෙල්ලමක් කරන්න බෑ කැලේ ඇතුලේ. මොකද අපේ ඒරියා කෙනේ වෙල්ටිඩි ඒරියා එකේ ගහපු පෑ විනාඩි 10න් 12න් 15න් 20න් ඔතෙන්ට 25 30 එකතු වෙනවා. උන්ගේ එපාර මොනවක් කරන්න බෑ. නමුත් ඔය අපිට ගන්න පුළුවන් උඩින් තප්පර ගහන ගහපු ගමන් පැන්නා කිව්වා ගත්තා තුවක්කු ගත්ත පැන්නා. ඔක ගරිල්ලා සටන් ක්‍රම තියෙන ගැහුව පැන්නනේ. අපිට දැන් විත්‍රෝ වෙන එක තමයි අපිට පස්සේ අපි පුළුවන් තරම් තප්පර ගානට කපාගත්ත තුවක්කු පහක්. තුවක්කු පහක බෙල්ට් කපාගත්ත ඇදලා ගත්ත තුවක්කු පහක්. තුවක්කු පහ අරගත්ත අපිට බරත් අපේ බරත් පොඩ සැහැල්ලු වුණා නමුත් ඒ බරත් අපි අරන් ඉන්නේ පහ. පහක් අරන් ආව අරන් ඇවිල්ලා ඉතින් ගැහුව දවසේ ආව නැහැ. ඊට පස්සේ ආයි ගැහුව ගහපු ගමන් අපිට කවදාවත් අපි ආව පැත්තට යන්නේ නැහැ. ගැහුව නම් අපි නැවත උන්ගේ පැත්තට තමයි පනින්නේ. බොහෝ දුරට. ඒතකොට උන් කවදාවත් හිතන්නේ නැහැ උන්ගේ පැත්තට පණී කියලා. හේතුව අපි අපේ පැත්තට පණී කියලා හිතන්නේ නැහැ. උන් හිතන්නේ අපි පල්ලහා තමයි කව කරන්නේ. ඊට පස්සේ දවස් දෙකක් විතර ගියන් පස්සේ තමයි අපි අපේ පැත්තට පණින්නේ. ඒක තමයි ක්‍රමේ. ඊට පස්සේ අපි උන්ගේ පැත්තට පැන්නට අපිට ඒ විදිහට නින්දක් නැහැ. හේතුව අර ගහපු බෝම්බෙට මිනිස්සු මැරනෝ අපිට ඕන කෙනෙකුට සාමාන්‍යයෙන් සංජීව කොච්චර වැඩකාරී වුණත් මැරුවට පස්සේ ඒ මිනිස්සෙත් මිල තප්පර ගණක් රැයකට මතක් වෙන මිනිස්සෙ මරහු මැරිල්ල. මනුස්සය පන පිටින් ගහනකොට බලන් ඉන්නකොට ක්ලේම් එක පුපුරනකොට කුඩු වෙන මතක් එනවා. තප්පර ගානයි ඒක සාමාන්‍ය දෙයක් ඒක. අපිට සාමාන්‍ය දෙයක් අපේ ටාස් එක අනු. නමුත් සාමාන්‍ය මනුස්සයෙකුට වුණත් මනුස්සයෙක් මරලා ඉන්න බෑ. සාමාන්‍ය පොඩ්ඩක් මතක් එනවා. මම රෑ 12 මාස දෙක විතර ගහන්න ගිහලා රෑ අපි රෑ ගස් යට වාලි ගස් යට ඉන්නේ බලාගෙන ඊට පස්සේ දවසක් දවස් එකමාරක් ඉඳලා එහා පැත්තට පැනලා ඒ පාරම එහා පැත්තට පැනලා අපේ ලයින් එකට ඇවිල්ලා අපි දවස් 4 ගිය ක්‍රියාවිතේ 8කින් ඉතල ඉවර කරලා අපි අතුලට ආවා. එදා අපි ඇවිල්ලා අපි වෙපන් ටික පෙන්වන්න පස්සේ ආයෙත් අපේ නිලධාරීන්ට අපේ පසුපෙලේ සමාජිකයන්ට අද වෙනකොට අපි අලුතෙන් පාඨමාලා පෝස් කරලා ආපු කට්ටිය ඉන්නු. ඒ කට්ටියට වෙන රුගුලක් තුවක්කු පහ කරන් ඇතිල එල්ටීටීකින් 11 දෙනෙක් මරලා තිනු. ඊට පස්සේ අපි අපේ පසුකතන යනවා. එතකොට අපි උන දේ සිද්ධිය කියනවා ඇස් දෙකෙන් මේක. එතකොට මම කියන මගේ අවසන් එක්කෙනාගේ අදහස් කියනවා. එතකොට ඒ කට්ටිය අහන් ඉන්නු. එතකොට ඒක ඉතින් එතනින් එහාට ව්‍යාප්ත වෙනවා. ඉතින් මානසික චිත්ත ධෛර්යය ඉහළයි. ලෝක අපි ගිහිල්ලා ඔක්කොම ටික මැරලා එල්ටීටී එක මිනිස්සෙක් මැරලා නැහැ කියලා හුවොත් ඉතින් අපේ බින්දුවයි අපි ලොකු තාසයක් කළාම පස්සේ චිත්ත ධෛර්යය ඉහළයි. එතනින් එහාට තව ටීම් එකක් බලනවා රයිට්. 11 දෙනා මම ගිහිල්ලා 12ට ගහලා ඉන්න ඕන. ඕක තමයි අපේ විශේෂ බලකය තියෙන හොඳ. මම 10ට ගහුණා අර 12ට ගහන්න බව නැත්තම් නැතුණ 6 7ට හරි ගහලා එනවා. ඉතින් ඒ ටාගට් එක මත තමයි අපේ විශේෂ බලකය රඳාපවතින්නේ. නැත්තම් වෙනම එකකයක් තියන් ඉන්න අවස්ථාවක් නැහැ යුනිට් එකක් අතරේ. ලංකාව ගත්තොත් බොහොම සුළු ප්‍රමාණයක් ඉන්නේ සුළු ප්‍රමාණය ලක්ෂ ගණනක් ආමියකින් දෙක සුළු ප්‍රමාණය මේන්ටේන් කරන සෑහෙන මෙයක් කරන සුළු ප්‍රමාණය තියන් ඉන්න අවස්ථාවක් නැහැ මොකක් හරි ඒගොල්ලෝ රිසර්ට් එකක් හින්දා තමයි අපි තියන් ඉන්නේ ඉතින් ඒ දේ අපි පෙන්වන්න ඕන ඒ පොඩි අපි කරන දේ මුළු සමස්ත යුදහමුදාර චිත්ත ධෛර්යය ඉහළ යනවා ඒ අපි සෑහෙන සෑහෙන අපි හිත මොරල් එකක් ආපේ 11 දෙනා ගැහුවා වගේ නෙමෙයි අපි ඒ ක්‍රියාවෙත් එතනින් හමාර කරලා ඉන්න කට්ටිය කිසි කෙනෙක් තුවාලයක් උනේත් නැහැ ඔක්කොටම සැටිස් අපි ක්‍රියාවෙතේ 100%ක් නිරව සාර්ථක නිමා කරා ඔහු ප්‍රධාන පෙළේ නායකයෙක් කර්නල් කාල් අරසන් ඔහුගේ ජීවන ඉරණම තීන්දුව කරන්නෙත් ඔබ ඇතුළු කණ්ඩායමක් මට තාසයක් හමුණා මඩු මන්නාරම් මඩු මඩු පාරට නෝත් එකේ අඩි තියෙනවා අඩි 20ක ප්‍රධාන පාරක් තියෙනවා ඒ පාරේ ප්‍රධාන පෙළ ටාගට් තියෙනවා ටාගට් එකක් ගන්න කියලා නමුත් සික්ස් මෑන් ටීමේ පාර මම එසෝඩ අපිට හිටියේ අනදෙන්න හිටියේ මේ ජයවිරස
ඉතින් මම දවස් 7ක 7කට සෙෂන් ඔක්කොම බඩු බාහිර ආදී අරගෙන කිලෝ 12 ක්ලේම් එකකුයි 7 ක්ලේම් එකකුයි 7මාර ක්ලේම් එකකුයි දාගෙන මම ටීම් එකට දාගෙන පිටත් වුණා අපි යන්න. අපි දවස් 4ක් ගියා. 4ක් ගිහිල්ලා පාර ළඟා වුණා. කිලෝමීටර තියෙනවා අපි ඔපරේට් කරන් ඉඳලා අපේ ලයින් එකේ ඉඳලා 27ක් විතර තියෙනවා. ගිහිල්ලා ඔපරේට් කරලා බැලුවා. බලනකොට ඒ පාරේ ක්ලේම් එකක් ගහන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් රිමෝට් එක රිමෝට් ගහන්න ඕන. නැත් අපි අරගෙන හොට රිමෝට් හරි වයරින් හරි ගහන්න පුළුවන් දෙක තුනම විකල්ප අරන් යනවා. මොකද රිමෝට් වලින් ගහන්න බැත්තන වයරින් ගහන වයරින් ගහන බැත්තන රිමෝට් වලින් ගහනවා. එදා බැලුවම හොට පාර දෙපැත්තේ පිකට් එක දාලා තිනවා. ආයි ඉඩක් නැහැ මීටර් 50න් 50 පිකට් දාලා තිනවා. අපි ඉතින් ඔකද පාර ළඟා වෙලා බලනකොට පාරේ උන් ඒ තරම් ක්ලේම් වලට බය වුණා. හැම තැනම ක්ලේම් පුපුරන පටන් ගත්තනේ. අපේ ටීම් එකෙන් ගහනවා අර ටික ටීම් එකෙන් ගහන මෙහෙන් ගහන පාර වැඩේ ක්ලේම් උන් ගහන තැන නවත්තන්න බැලුවා LTT එක. ඒ ගහන තැන නවත්තන්න පුළුවන් එකම අවස්ථාව තමයි පාරේ ඉඳලා මීටර 75 75 ගස් කපනවා. මුල් සුද්ධ කරනවා කපනවා. කපලා තනිකර කඳු ගැට ඔක්කොම රහින්න පටන් ගත්තා. හුඹස් අනම්මන. ඒතකොට ක්ලේම් එකක් තියන්න බෑනේ. ඒතර කාටේ ගහන්නේ. ගහන්න බෑනේ දුර ඉඳන් ගැහුවට වදින්නේ නැහැ. යදින් පොඩි තුවාලයයි. එහෙම. එතකොට එහෙම කරලා පැය දෙකෙන් දෙර පාර ක්ලීන් ක්ලියර් කරගෙන එනවා. දෙපැත්තෙන් පාර ක්ලියර් කර දිගට යනවා. ක්ලියර් කරනවා පොඩි පඳුරක් සද්දයක් වුණා ෂොට් එකක් ගහනවා. උන් කරන්නේ බලන්නේ සතෙක් නිකන් පඳුරක් කල්ලපු ගමන් ෂොට් එකක් එතන ගහනවා. දැන් අපි එතන පොඩි සද්දයක් දැම්ම නම් එතන ටක් ගාලා අපිට වදිනවා ෂොට් එක. ඒ තරම් යනවා අපි දැන් අපිට ඉස්සරහම අපි දැන් හොඳට ගිහිල්ලා අපේ ටීම් එක මං කරන්නේ මගේ ටීම් එකේ හතර දෙනෙක් තියලා වඩුත් එක මගේ වඩුත් එක තියලා මමයි අබේවත්ත කියලා ඉන්නවා. මේ ඔහු පසු කාලේ මිය ගියා. ඔහු අපි දෙන්න ගිහිල්ලා බැලුවා පාර දිහා. බලන් ඉන්නවා. බලනකොට පේනෝ පැය එකමාරෙන් පැන් ගිය හැටි කරන් පුළුවන් ටාස්ක් නේ මේවා හතරට ගියන් 10 12 වෙන්න පුළුවන් පැය එකමාර පැයට සැරයක් නිතරම 6 7 දෙනෙක් පාර දෙපැත්තේ පාර මැදනේ පාර දෙපැත්ත ක්ලියර් කරන් යනවා මඩු පැත්තට යනවා මන්නාරම් පැත්තට තව සෙට් එකක් එනවා ගහන තියෙන හැම තැනම කවර් වෙලා තියෙන්නේ ගස් කොළන් ඔක්කොම සුද්ධ කරලා මුල් සුද්ධ කරලා මුල් වල තියෙන අර ගෙඩි වගේ තියෙන වටේට පස් ඒවා එක සුද්ධ කරලා ගවුන්ඩ් ලෙවල් සුද්ධ කරලා මුල හොඳට පේන සුදු පාට එතන ඒක ක්ලේම් එකක් හංගන්නවත් බෑනේ ඔහොම ඔහොම ඉඳලා 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 දවස් 3ක් බැලුවා බලනකොට කට්ටිය දැන් දින ගාන හරි ඔක්කොමත් ඉවරයි. දැන් හෙට එන්න තියෙන්නේ. يعني දැන් හෙට අන්තිම දා හෙට උදේ තමයි පිටත් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ දින ගානක් ඉවරයි දැන්. ගහන තැනකුත් නැහැ. මම එහම මොකද කරන්න කියලා මම ආවිල්ලා හව මං කෝ මං එන්නේ නැහැ මෙතනින් ගහලි වරනම් එන්නේ නැහැ. දවස් කීයද කියලා. ආයි බැලුවා. බලනකොට ඊට පස්සේ දැන් හත් වෙනි දවස් ඉවරයි 8 වෙනි දවස. 8 වෙනි දවස් බලනකොට වෙලාවට සෙට් වුණා 6ට පොඩි මේ කඳු ගැට කෑල්ලක් අහුණා උතන තියාම් පුළුවන් කිලෝ 12 ක්ලේම් එක. 7 ක්ලේම් එක හදාගත්ත එතනත් හොයාගත්ත හතේ ක්ලේම් එකෙන් 12 එකක් තියන් දාන්න පුළුවන් සෙට් කරලා දැන් බලන් ඉන්නවා බලන් ඉන්නකොට අපිට හිතෙනවා අපිට මිනිස්සුගේ හැසිරීමේ යන වාහන වලින් කියන්න පුළුවන් මේ යන්නේ නායකයෙක්ද මොකද හේතුව LTT එක පටන් ගත්තා උන්ගේ ජිප් වලින් යනකන වැත්තුවා අන්තිමට සංජීව කරත් වලින් ගියේ නායකයෝ හේතුව හැම තැනම නායක හොය හොය ගැහුවා ගෙදරක වුණත් ගහක වුණත් මුදු මුල කරුණන් පස්සේ වටේ අතුවල්ලන් මුල තියන් හිට වැඩක් නැහැ නේ ගහ නිකන් මැරෙනුනේ කෙලින්ම ලීඩර්ස්ලා වැදුනන් පස්සේ පල්ලාමෙන් සුචිතරයි වැට නැතෙනවා ඒක ඒක තමයි වුනේ ඊට පස්සේ LTT පටන් ගත්තා ටැක්ටර් ලොලින් පොඩි පොඩි ওই ඉසුසු පොඩි කාර් වෑන් ලොලින් කාර් ලොලින් යන පටන් ගත්තා ඒක ඒක හේතුවක් තමයි දැනගන්න පුළුවන් උන් එන්නේ ඉස්සෙල්ලා උන්ගේ ස්කොඩ් එකක් යනවා ආරක්ෂකයෙක් යනවා ඉස්සරහෙන් පස්සෙන් ආරක්ෂාව යනවා يعني කොහම වුණත් අර වාහන වෙනස් වුණාට උන්ට අර දෙන ආරක්ෂාව යනවා පොඩි පොඩි වෙනස් ආරක්ෂාවක් යනවා සාමාන්‍ය LTT එක 10ක් 12ක් වාහන යනවා වගේ නෙවෙයි අරමු දෙන ආරක්ෂාව දැන් පැහැදිලිව අපිට පේනවා ඒක ඔහොම ඉඳලා 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 රවල් 2:45 වෙලාව හැටම සද්ද ඇහෙනකොට මම වෙලා බලනවා ක්ලේම් එක ගහන්න ඉස්සර කොහම ටයිම් බලලා තමයි ගහන්නේ මම හැමතැනම මොකද අපේ හිතේ තියෙන මේ වෙලාවට ගැහුවා කියලා එනකොට බයික් දෙයක් ආවි ඉස්සරහෙන් බයික් දෙයක් ඇවිල්ලා ක්ලේම් එක ඉස්සරහ නතර කරා ක්ලේම් එක කරන්නේ මෙතන නතර කර වටේට බැලුවා සෙට් එකෙන් කිව්වා ගියා ඊට පස්සේ ආයි ආවා පොඩි වාහනයක් ඒ වාහනේත් ගිය යන්න ඊට පස්සේ මට හිතුණා දැන් මේ වාහනේ අනිවාර්යගෙනවා කියලා. පොඩි සුදු පාට වාහනයක් ආවේ. වාහනයක් ආව විතරයි දින ගානක් ඉවරයි ටාගට් අනිවාර්යෙන් බයික් දෙර ගහලා නැහැ. ඒතොර හතර දෙනයි ඉන්නේ. ඊට පස්සේ කෙලින්ම මං ගැහුව ගැහුවට පස්සේ වාහනේ එහෙම ගියා ගිහිල්ලා පාරේ අනිත් පැත්තට වාහනේ ඇලවුණා. දැන් වාහනේ මෙහෙම පැත්තට තියෙන්නේ. ඊට පස්සේ ක්ලේම් එකේ එෆෙක්ට් එක කියන්නේ තනිකර වැලි අර දැල් දැල් දැල තියෙන තනිකර දැල වගේ තමයි වාහනේ තනිකර. ඒ තරම් වාහනේ බැහැලා. මං ගිහිල්ලා වාහන ළඟටම ගියා. පාරට පැන්න ගෙලිම මම තව අවේවත්තයි. පැනලා දෙන්න දෙපැත්ත අනික් කට්ට ටීම් එක බලගන්නකෝ මං යන්නේ බෑ කිව්වා. අර හත්තිකෝ යන්නේ පැකල මං කොහමන්න බලන්න ඕන. හිල් පැන්න වාහන ළඟට. ගිහිල්ලා බං උඩ ඇතුලේ ඉන්න එකෙක් පිස්ටල් එකක පිස්ටල් එක ටක් ටක් ගාලා ෂොට් එකක් ඇතුලේ ෂොට් එකක් නිකන් ඇතුලේ පය වුණ ගන්නේ අර පිස්ටල් එක ඔබන් ඉඳපු පිස්ටල් මේක මරු විකල්ලට එහෙම පත්තු වෙලා ඇතුලේ. පිස්ටල් එක. දොර ඇල බැලුවා ඉන්නව හතර දිනක් ඉන්නව. එහෙම මෙව් වෙලා
ගන්න ගියලා මොනවත් එතන ඉන්න බෑ ප්‍රධාන පාර කිලෝමීටර් දෙක වම් පැත්තට දකුණු පාර දෙපැත්තට කිලෝමීටර් කිලෝමීටර් එකමාර පේනවා නමුත් මට තිර කරගන්න ඕන මං ගැහුව ටාකට් එක හරියටම මොකද හේතුව මේ සාමාන්‍ය ටීටි කාඩු ගහලා දෙන්නේ නැහැ මොකද හේතුව කට්ට කාලා ලීඩර් කෙනෙකුට මොකක් හරි ප්‍රධාන එකකට ගහන්න ඕන කියලා හේතුවා ඊට පස්සේ බැරි නම් ඇතුළට ඇතුළට පිස්ටල් ෂොට් තුන හතරක් පය වුණා ඒ කියන්නේ ඌ මේ ඇතුළේ ස්කොට් එක හිටපු එක හරි වෙන්නේ නැති ඇතුළේ ඉඳලා එහෙම අර මරුණට පස්සේ අර පිස්ටල් එක ඔබන් ඉන්නේ නැති මොකක් හරි වෙලා ෂොට් තුන හතර පය වුණා ඒකත් අපිට පැත්තර නෙමෙයි ඒක ඇතුළෙම තමයි පය වුණේ ඊට පස්සේ බැලුව බැරි නම් හතර දිනක් ඉන්න එහෙම එහෙම එතම බෙල් කඩම් වෙලා එහෙම දොර වැහුවා අපිට වෙලන්නේ තැන්නා ඉතින් මාරුණා මාරු වෙලා ටීම් එක බේරගලා එනකොටම මට අතෙන් කතා කරලා කිව්වා එන්න එපා දැම්ම දවස් තුනක් හරි ඉඳලා එන්න උන්ගේ හයි බෑන්ඩ් සෙට් වලින් අපි සාමාන්‍ය ලීඩර් කෙනෙක් මරණම් පය සංජීව නෝමල් සෙට් වලින් මේ කතා කරන්නේ නැහැ උන් ඔක්කොම උන්ගේ තීන වෙනම දැන් තීන සිස්ටම් එකක් දැන් අපි සැටලයිට් සෙට් ෆෝන් වලින් කතා කරනවා උණු කතා කරන හයි බෑන්ඩ් සෙට් වලින් කතා කරලා කියන මේ ටීම් එක කොහොම හරි අල්ලන්න කිව්වලු ඒ කියන්නේ අපේ කර්නල් කාල් අර්සන් මරුණා ඒකින්ද අපේ තුන් දෙනෙක් මැරුණා එතන ඉඳලා තියෙන කවුරු හරි ඒ කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් හරි වෙන්නේ නැති මොකෙක් හරි කියන්නේ උන්ගේ LTT එකේ ප්‍රධාන පෙළේ තුන් දෙනෙක් ඉඳ හිටියේ කන් තුන් දෙනා හතර දෙනාම මැරුණා ඒකින්ද මේ ටීම් එක කොහොමද අල්ලන්න කිව්වා අල්ලන්න කිව්වම කෙලිම මේ ජයවිර එම සැනින් විනාඩි 5ක් ගේන පිටිපැසට ගිහලා කතා කරනකොටම කිව්වා එන්න එපා පල්ලෙහාට ඔහි පැත්තම කොහේ හරි ඈතට ගිහලා හැංගිලා ඉන්න මොකද හේතුව හයි බෑන්ඩ් සෙට් වලින් මේ වෙලාව තියෙන මේක මැරලා තියෙන මෙහෙම කියලා අපිට වෙන මාර පිට්ටක් ආවේ මොකද හේතුව ටාකට් එක හරිනේ හරි නමුත් දැන් ගේම තියෙන්නේ අපි දැන් අපි බේරගෙන ඉන්නේ හේතුව දැන් කිලෝමීටර් 2ක් විතර පිට පස්සට ඇවිල්ලා තියෙන පැත්තට ගිහිලා තියෙන්නේ එතකොට අපිට තේරෙනවා දැන් අර පැත්තෙන් අපේ නෝත් එකෙන් ඊස්ට් එකෙන් වෙස්ට් එකෙන් හැම තැනම ෂොට් පාය වෙනවා ඒ කියන්නේ ඉස්සරහට එනෝ ක්ලියර් කර කර මේ අපි දැන් අල්ලන්නේ ඉන්නේ කරන් දෙයක් නැහැ ඒගොල්ලෝ පැත්තටම කිලෝච්චි පැත්තටම ඒ පැත්තටම උඩට ගියා ගිහිලා දවස් දෙකක් හිටියා සංජීව කැලේ හැංගිලා ඉඳලා උන් කොහොමත් උන් බලන්නේ උන් ක්ලියර් කර කර ඇවිල්ලා බඩු නැහැනේ ආයෙත් වටපිටා බලනවා ආයෙ යනවා ආයෙ ගිහිල්ලා වෙන පැත්තක් ක්ලියර් කරනෝ නැහැ ආයෙ පස්සට එනවා උන්ගේ සාමාන්‍ය න්‍යාය ඒක. ඒතර උන් හිතන්නේ අපි ගිහිල්ලා තමා කියලා දැන් පැනගෙන ගිහිල්ලා කියලා. නමුත් අපි නෑ අපි උන්ගේ ඒරියා එකේ හැංගිලා හිටියා. හේතුව දැන් අපිට අපේ මිෂන් එක ඉවරයිනේ. අපේ ටාස්ක් එක ඉවරයි කරලා අපි දැන් නැවත දවස් දෙකක් විතර හිටියම දෙකමාරක් විතර අපි හිටියා. ඉඳලා රෑ දෙකක් හිටිය දවස් දේ තුන් දෙකමාරක් විතර ඉඳලා ඊට පස්සේ ආයෙ හැම හිට වෙන පැත්තකින් විත්ඩ්‍රෝවල් අපි ඉන්ටෙන්ට් ආවා. ආවට පස්සේ තමා දන්නේ මේ ලීඩ මැරලා තින්නේ මේ කට්ටේ මැරලා තින්නේ මේ වාහන වෙලා තින්නේ මෙහෙම කියලා. කෑලේ ඔක්කොම කුඩු වෙලා තුනේ මිනිහක් අක් පේනන බැරුව ඇති. කුඩු වෙලා මත උනේ ඊට පස්සේ කම්පෝම් කරගත්ත හින්දා පස්සට ආවේ. ඒ කියන්නේ සීසින් දැක්ක ටාකට් එක. කරන් තින්නේ දිගානට වැඩි දින ගානක් කැපීමක් කරපු හින්දා ක්‍රියා විදි සාර්ථක කරා. ඉතින් අපි පස්සට ආවා අපේ ඉන්න සහෝදර සොල්දාදුවත් එක්ක සතුට බෙදා ගත්තා අපි ඉතින් අපිට අපේ ටාස්ක් එක 100%ක් සාර්ථකව කරා කියලා මම සන්තෝෂ වුණා. මොකද අපේ ටීම් එකට මම ප්‍රශංසා කර සෑහෙන්න. යුදබිමේ ප්‍රවෘත්ති මැවූ කණ්ඩායම විශේෂයෙන්ම මෙහි චරිත අපි හඳුනාගෙන තිබෙනවා ප්‍රවෘත්ති තුලින් එහි කීප දෙනෙකුත් මෙහි අන්තර්ගතයි මේ පළමු විශේෂ බලකාය චාලි කණ්ඩායම මේ ගැන අපි කතා කළ යුතුමයි මේ පුරවසම් කුලම් කතාව මේක මගේ ජීවිතේ සදාකල් මේ අනතුරු අමතක නොවන සිදුවීමක් හේතුව තියෙන මගේ අන්තිම තුන්වෙනි පළවෙනි පාර දෙවෙනි පාර මේ තුන්වෙනි පාර වැඩි වැඩිමත් සහ සම්බන්ධව මේක තමයි මම හිතන්නේ මම කරපු ක්‍රියාවිතෙන් අමතක නොවන ප්‍රධානම ක්‍රියාවිතයක හේතුව වගේ මම මේක ඉන්න අය හඳුන්වලා දෙන්න මගේ මේ ටීම් මාත් හිටපු ටීම් එක කියන්නේ ටීම් එකේ මට එදා ජේෂ්ඨ කට්ටිය ඉන්න මේකේ නමුත් මේක විශේෂත්වයක් තියෙන මේක හිටපු මේ සෙට් මෙතන ඉන්න 19ක් ඉන්න මේ තායි කෙනෙක් ඉන්න 20ක් මේ 20න් දැනට ජීවතුන් අතර ඉන්නේ 7ක් 6ක් විතර වගේ සංඛ්‍යා ඉතුරු කට්ටිය ඔක්කොම මේ වෙනකොට මිය ගිහිල්ලා ඒ කට්ටිය විශේෂ සිදුවීම් තියෙනවා මෙතන ඉන්න ප්‍රබල වෙඩික්කරුවෙක් වෙන මම සෙනවිරත්න කියලා දර කෝපල් හිටියේ මගේ මේ බර දැනට අපි බලගෙන තියෙන බරමාවිය MPMG කියන අවිය හැන්ඩල් කරන කෙනෙක් මොහුගේ විශේෂතාවය තියෙන්නේ මං ක්‍රියාවිතේ කියනකොට කියන්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා වාකරයාවට පස්සේ වාකරේ ඉස්සරහා ජනාධිපතිතුමා ඉස්සරහා පතුලම් පෙරවගෙන ජනාධිපතිතුමා ඉස්සරහා ස්කොට්ඩේ ෆොටෝ එකේ හිටිය පළවෙනි හිටිය පාන්නේ පුද්ගලයා තමයි මොහු සෙනවිරත්න මට අදරක් අමතක වෙන්නේ නැහැ ෆොටෝ එක දැක්කත් මොහුගේ ඒත් මගේ ටීම් එකේ මගේ සිස්මන් ටීම් එක සගේ ඒ වගේම තමයි මේ මොහු අබේවත්ත දැනට කවදා හරි මේ දකින්න දවසක මොහු අබේවත්ත පොළොන්නරුවේ මොහුගේ විශේෂ හිතුම තියෙන්නේ මොහු මිය යනකොට දරුවට මාස 7යි ඉතින් දරුවා ගැන බිරින්දෑවරු ගැන හිතුවම උසෙන්නේ මගේ දකුණු අත වගේ මොකද ඕනම අවස්ථාවක මොහු කිසිම දෙයකට රෑ 12ට අපේ වත් අපි ගිහිල්ලා අපි හෙට 12 අපි මේ වැඩේ කරමු කියලා කොහොනම් ඔහු ඕන දෙක සූදානම් වෙලා හිටියේ තරම් දක්ෂ රණකාමී යුද විශේෂඥයෙක් අවසනාවකට ඔහු අප අතරේ මෙන් වුණාද මේ මිනිස්සු අද යුද්ධය අවසන් වෙනකොට ඉන්න ඕන මේ යුද්ධේ
ප්‍රතිඵල දකින්න. ඊට අමතරව මොහු ඇවිල්ලා වික්‍රමසිංහ ඇවිල්ලා රත්නපුරේ මොහු ඇවිල්ලා ඕනම මීටර් 500 300 වුණත් තනි ෂොට් එකෙන් T56 තනි ෂොට් එකෙන් ගහලා වෙඩි තියලා බිම දාන්න පුළුවන් සතුරු බිම දාන්න පුළුවන් මිනිස්සේ පොඩි වුණාට ඔහුත් මිය ගියා. ඔහු මිය ගිහලා ඔහුගේ මඩ සිරුර ගත්තෙන් මම කිල්නොච්චියේ සතුකුරු සාරහා තමයි ඔහු මිනියාවේ. ඔහුගේ එල්ටී සංවිධානය ඔහුගේ මිනියට කළු තෙල් දාලා උදළු තල වලින් තනිකර තල්ලා තල්ලා මුණ තෙවුනේ. මට විතරයි ඔහු අඳුරගන්නේ. මම අඳුරගත්තා වික්‍රමසිංහ කියලා. මම තනිකර පැකට් එක පල්ලා මිනියගෙන පැකට් එක පල්ලා වැයන වික්‍රමසිංහ නමත මම අපේ වික්‍රමසිංහ කියලා මම අරගෙන ආවා. නමුත් මොහුගේ මිනියවත් ගෙවල් වල බලන්න බැරි වුණා. හොඳ රණ ශූරේ හොඳ චටර දෑයට යුද්ධයට කිසි ණයක් නැති කාව බත් කෑම කරට පව කිසිම ණයක් නැති සොල්දාදුව කොට්ටාසයක් තමයි මේ ඉන්නේ. එතකොට මෙයා මාත්‍රක ක්‍රියාවිතේ ගිහිල්ලා මගේ ඇවිල්ලා කරුණාරත්න මොහු ඇවිල්ලා මෙරළුවේ ගිහිල්ලා බැඳලා ඇවිල්ලා දවස් 14යි බැඳලා ඇවිල්ලා දවස් 14යි මාස්ටර් කෙලියට ගිහිල්ලා අවසන් ක්‍රියාවිතේ මම විස්තර කරන ක්‍රියාවිතේ මිය ගියා. ඊට පස්සේ මෙතන ඉන්න මගේ මම මෙතන ෆොටෝ එකේ නැහැ සමීර කියලා මම කියන්නේ දඹුල්ල ඉනාමලුවේ මගේ සහායක මගේ බඩිය හිටියේයි බඩියත් ඒ අවස්ථාවේ ක්‍රියාවිතේ මගේ ටීම් එක ඔහුත් මිය ගියා. එතන ගියන් පස්සේ මොහුත් මිය ගියා. මොහුත් බැඳලා ඇවිල්ලා දවස් 14යි ඔහු මිය ගියා. එකම ක්‍රියාවිතේ ඊට අමතරව මෙතන ඉන්න මේ ඉන්න නිලධාරි සීලු දෙන මේ ඉන්න මේජර් නිලුස සර් ඔහුත් මේ ක්‍රියාවිත අවස්ථාවේදී මිය ගියා. එහෙම එහෙම මෙතන ඉන්න කට්ටියගෙන් සෑහෙන දෙනෙක් මිය ගිහිපු කට්ටිය ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයයි දැනට විස්ත්‍රාම ගොස් ගෙවල් වල ඉන්නේ. ඉතින් ඒ අත්‍යස් මේක උපහාරයක් වෙන උපහාරයක් වෙන මිය ගිය කට්ටියටත් ඒක හොඳ ආත්මයක උපදින්න ඕනේ මිනිස්සු කාට හතර දැයට උපරිම සේවයක් කළා තමයි මිය ගියේ. ඉතින් මම මුලින්ම මේ ක්‍රියාවිතේ පටන් ගමු උට උපහාරයක් වෙන වගේ මම මේ ක්‍රියාවිතේ මම කියන්නම්. දිනේ 2007 6 18 වෙනිදා මම තුවාල උන් දිනේ. නමුත් 2007 6යි 17 17 වෙනි දිනේ මට නියෝග මට හම්බ වෙනවා නියෝගයක් හම්බ වෙනවා මේ ඒත් මම හම්බෙන්නේ මට මම 2001 ක්‍රියාවිතයක් හමාර කරලා ඇවිල්ලා ප්‍රතිඵල අරගෙන ඇවිල්ලා එක දවසක් දවසයි ඇතුලේ හිටියේ. තුවක්කු සුද්ධ කරගන්න ඕනේ නැහැ බාගට සුද්ධ කරලා තුනේ ආය නැවත යන්න යන්න ටාස් එකක් අහු වුණා. අපි කවදා නෑ බෑ මේ කියන්නේ කවදා විශ්ව බලකා සෝදා දුව මේ ඇවිල්ලා මේ යන්න කුවත් බෑ කියන්නේ නැහැ. පතුලන් ටික මේ කැම ටික පුරව ගන්න ඉතලා තියෙන නැවත යනවා. ඉතින් ඒ වගේ ටාස් එකක් මටත් තමයි මං කුවා අපි ටීම් එක සූදානම් කරගත්ත අරගෙන අපි ලයින් එක ඉස්සරහා FDL එක ගන්න FDL කියන්නේ බංකර් ලයින් නේ බංකර් ලයින් එක හිටියේ එයා ගුවන් හමුදාව හිටියේ ඔපරේට් කරේ පුරවස් මුකලම් එක සයිඩ් එකක් තියෙනවා. එයා පෝස්ට් වෙන තමයි ඔපරේට් කරන්නේ. සමහර පැති තියෙනවා එක එක කෝලින් දහමුදාම විතරක් නෙවෙයි ග්‍රවුන්ඩ් එකේ හිටියේ හැම යුනිට් එකක්ම හිටියේ ගාමාරස්සක හිටියේ ඒ කියන්නේ පිටිපස්ස ගාමාරස්ස හිටියා ඩිෆෙන්ස් වල එක එක යුනිට් වලින් හිටියා. ඊට පස්සේ එයාපෝස්ට් එකත් අපි ඉස්සරහින් හිටියේ ඒ ඩිෆෙන්ස් එක එයාපෝස්ට් තමයි හිටියේ. නමුත් එතන ඉඳලා කිලෝමීටර් 2න් 3න් 4න් LTT ඉන්නවා. ඒ තරම් LTT ගහනක් තුනේ හින්දා හැම යුනිට් එකක්ම දාලා ස්ටෝන් කරලා තුනේ අතුරට කඩන් ඉන්න බැරි වෙන්න. ඒතකොට මට ටාස් එක හම්බුණා මෙතන මටයි අපේ බලගනේ පෝකණ්ඩායමේ සායම් මූපගම එතකොට හිටිය සායම් මූපගම ටීම් එකටයි දෙපැත්තෙන් ගිහලා ක්ලේමෝ ගහන්න. ක්ලේම් ආරංගේ මම හතහම නිතරම හතහමාර ක්ලේම් එක 12හමාර ක්ලේම් එකයි මගේ පුද්ගලික සහෝදරව දෙන්නෙක් වගේ තමයි කොයි වෙලාවෙ මම ගෙදේ තියාගින්නේ. ඒ දෙක සෙට් කරගත්තා. ඒ සෙට් කරගෙන මගේ 6 දෙනාත් එක්ක මම ගියා. 6 දෙනා මම 6 දෙනා කණ්ඩේ මම ගියා. මේ මෙතන ඉන්න අබේවත්ත ගියා. පොළොන්නරුවේ කරුණාරත්න ගියා. එතකොට සෙනවිරත්න මයංගනේ සෙනවිරත්න ගියා මගේ බඩිය හිටියා. එතකොට මගේ බඩියයි සෙනවිරත්නයි කරුණාරත්නයි තුනයි. එතකොට තව ඉන්න මෙතන ඉන්න බණ්ඩාර කියලා කෙනෙක් දැන් ඔහු ආබායතත් ආබයි තත්ත්වයේ පත්තේ තියෙන බණ්ඩාර හිටියා. අපේ වත්තේට ඔක්කොම 6 දෙනයි. 6 දෙනා ගියා. එතකොට මේ අපේ ටීම් එකට අපි මේකට පතුලන් බෝම්බ පුළුවන් තරමක් අරන් ගියා. කෑමත් අරන් ගියා. ඊට අමතර ඒ කියා දවස් ගාන කියන්න බෑ. දවස් 7 වෙන්න පුළුවන්. තව 7 වෙන්න පින්දා අපි හැමදේම වැඩිපුර අරන් යනවා. බරත් හිටම්. ඔහොම ගිහිල්ලා අපි කිලෝමීටර 3ක් විතර යනකොට ඒ කැලේ ජංගල්ලේ තියෙන තැන් තැන් වලින් පොඩි පඳුරු තියෙන පඳුරු තියෙන ඊට අමතරව ළඟට එනකන් කවුරුවත් පේන්නේ නැහැ. ඒ තරම් කැනපියක් තුනේ සමහර අවස්ථාවල දුරදී අර කැලේ ඇතුලෙන් පේනොත් එක දිගට මීටර් 100ක් විතර දිගට වගේ පේන අවස්ථා තියෙනවා. මීටර් 75ක් විතර වමට බැලුවාන් පස්සේ අර ගස් හස්යෙන් පේන අවස්ථා තියෙනවා. ඒ හැර කෙලින් බැලුවොත් ළඟට නගම් මොනවද පේන්නේ නැහැ. කොහොම හරි අපි මමයි සායම් මෝපාගම ටීම් එකයි ටීම් දෙක මම ටීම් කමාන්ඩර්ගේ මයිකේ කොහොම හරි දෙන්න එකම තැනින් ඔපරේට් කර ඔපරේට් කරලා යා වම් පැත්තර වෙස්ටේ පැත්තර ගමයි ස්ටේ පැත්තරනකොට උන්ගේ පළවෙනි ලයින් එක අපි පැන්නා. පළවෙනි ලයින් එක පැන්න දෙවෙනි ලයින් එකට යනවා. පළවෙනි බාන් කරලා ඉන්නේ හොංගේ පයින්නෝ. එල්ටීටි අතරින් අපි කොහම හරි පැන්නා. දෙවෙනි ලයින් එකට ගියා. දෙවෙනි ලයින් එකට යනකොට මට ඇහෙනවා මම් පැත්තේ සද්දයක් T56 67 පය වුණ සද්දයක් ඇහුණා මට කිලෝමීටර 1.5ක් 2ක් විතර දුරින්. යනකොට සද්දයක් ඇහුණා ඒකම අපි දෙවෙනි ලයින් එකේ පාරක් අහුණා පාර උංගා ඇතුලෙන් සුත්ත කරපු පාරක් යන පාරක්. පාත් එකක්.
එකෙන් තවුන් ඇඩ්මින් සයිට් ඔක්කොම කෑම ගේන බටපිරිස අරන් එන ඔක්කොම කරන්නේ LTT එක. ඒ පාර ආවුණා. මම පාර ළඟට ගිහලා දෙපැත්ත බැලුවා ක්ලේම් දාන තැනුත් තියෙන ඔක්කොම තියෙන. නමුත් ගැටලුව තියෙන්නේ මම පැත්තේ අපේ එක ටීම් එකක් ගියා. ඒ ටීම් එකත් එක්කම සද්දයක් ඇහුණා. අපිට දැන් අපි තාම සෙට් එකක් අක්ක සෙට් කරන්නේ නැහැ. මොකද අපි සෙට් ඔක්කොම ගලවන් යන්නේ. සෙට් ඔක්කොම ගලවගෙන මේ කරගෙන යන්නේ අපි අවශ්‍ය වෙලාවට විතර සෙට් එක හයි කරගත්තා. හයි කරගත්තා කතා කරන්නේ නැති වෙලාවට නෑ. මොකද සෙට් කතා කරන්න අපි ටාස්ක් එකේ තියෙන්නේ සෙට් එක නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ ටාගට් එක ගන්න එක. මං ක්ලේම් එක මට හිතුණා මේක මෙතන දැම්ම ක්ලේම් එක දාලා හරියන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් දෙයක් හිතුණාන් පස්සේ මං දෙපාරක් හිතලා ඒක ආයි පස්සට ගන්න මොකද බාධාවක් වුණත් ඒක කරනවා ඒ විදිහට. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්න මං මගේ අවිය තියෙන්නේ මං අද වගේම හමුදායෙන් බාර දෙනකොට මම අවියට වැඳලා තමයි බාර දුන්නෙත් අවිය වැඳලා තමයි මං ගන්නෙත්. මං එනකොට මං අවිය අරන් නැගිටිනකොට මට කඳවුරෙන් පුටුවේ පැටලුණා අවිය. පැටලෙලා පුටුව වැටුණා බිමට. ඊට පස්සේ මම පුටුවත් ආයි පස්සට ආවිල්ලා පුටුව කෙලින් කරලා තමයි මම පුටුව ගියේ. බාධවීම සාමාන්‍ය සිදු බාධවීමත් අපිට පෙර නිමිත්තක් පෙන්වන්නේ නැති. ඉතින් අපි යුද්ධෙදී කිසි බාධාවක් අපි ගණන් ගන්න යන්න තියෙන තැනට අපි යනවා. ඉතින් ඒකත් එක්තරා ආදර්ශයක් වෙන්න ඕන. ඉතින් අපි ගිහිල්ලා මම පස්සේ ලයින් එක පිට පාර දෙකපාර වම් පැය සද්ද ඇහුණ හින්දා දාගත්තේ නැහැ. මට පොඩි සැකයක් හිතුණා. එක්කෝ අපේ එක ටීම් එක චෙක් වෙලා දෝ නැත්නම් පයින ගමන් හරි අඩිපාරක් අය දැකලා හරි නිකන් සැකේද වෙඩි තියාලා දෝ කියලා ප්‍රතිමනස 6 7 පය එක දිගට පතුලන් 400 4 500ක් පත්තු වුණා. ඉතින් අපේ පතුලමක් කියන්නේ සාමාන්‍යයෙන් කනේ මී පැන දාන ඔය සද්දේ සාමාන්‍ය දෙයක්. ඉතින් අර කැලේ 7 8 අර කැලේ කෑ ගන්න ඔය සත්තු වගේ තමයි. ඉතින් ගාණක් නැහැ ඕක. මට ඒක හින්දා මං කාපනා කරලා පාර පේන දුරින් මීටර් 75ක් 80ක් විතර පාර පොඩි අර මං කොහොමද තැන් තැන් වලින් පේනවා කියලා. ඒ පේන දුරින් පිටිපස්සට ඇවිල්ලා හුඹස් දෙක තුනක් දිනන පොඩි ඇලමාරකෙහුත් ඇලකෙහුත් තියෙන පොඩි වතුර නෑ චූටි ඇලක් ඇලට බැස්සොත් ළඟට නගම් පේන්නේ නෑනේ. ඇලට උඩ නැගලා හුඹස් ළඟ පඳුරක් තියෙන පඳුර ළඟ දාන් හිටියා. දාන්තර ළඟ දෙන්න ඉන්නෝ. මම ලොකු ගස් දෙක අතරින් ඉස්සරහා බලන් හිටියා. මගේ බඩිය හිටියා ඉන ගස් දෙක අතරින් සමීර කියලා මේ ඉනමලුවේ 11 මාරට විතර මගේ වම් පැත්තේ LMG දාගෙන පොඩි පාරක් වගේ චූටි අතු පාරක් වගේ තුන එතනින් ඒ දෙන්න දාගෙන හිටියා. බලාගෙන ඉස්සරහා ගහකට මුවා වෙලා පිටිපැස්ස බලාගෙන අපි ආපැත්තක් බලාගෙන අනිත් දෙන්න දකුණු පැත්තෙන් බලන් හිටිය අබේවත්තයි බඩියයි. මගේ බඩියයි මමයි සමීරයි ඉස්සරහා පැත්ත බලන් ඉන්න දැන් පාර දිහා බලනවා. දැන් ක්ලේම මොනවද සෙට් කරලා නැහැ සංජීව. සෙට් කරන තැන අපිට සෙට් කරන්න තෙවුණා. සෙට් කරන්න ඕනේ නැතර වම් පැය සද්ද ඇහිච්ච හින්දා. දැන් අපේ ටාගට් එක මෙතන අපි අර සෙල් කර ඉස්සරහා එන්න පුළුවන් මොකක් හරි අපිට දන්නේ නැහැ ගවුන්ඩ් එක මොන සිදුවීමද කියලා. අපි ගියේ විතර ගවුන්ඩ් එක ඔතන. සෑම ක්‍රියාවිතයක්ම අලුත් එකක් නේ. මොකද අපිට එදා කරපු විදිහට අද කරන්න බෑනේ ක්‍රියාවිතේ. යන්නේ හැම ක්‍රියාවිතයක්ම අපිට අලුත් එකක්. පය බා කතර ඔහම ඉන්නකොට හයටම දවල් 12යි මම තුවාල පටන් ගන්නකොට ෆයර් එක 12යි 35යි සංජීව දවල් 12යි 35යි ඉර මුදුන් ගිලා නැඟ රත් වෙලා ලේ ඇවිස්සලා තින්නේ අපි. ඉතින් ඔහම ඉන්නකොට 12යි කාලට විතර මට හෙන පොඩ්ඩක් දකුණු පැත්තෙන් මගේ ටකටා ගාලා නිකන් අර කෝටු දෙක තුනක් කැරිනවා. මම පහත් වෙලා බලනකොට ඇඟේ තුඩු වලින් එන සෙට් එකක්. තුඩු වලින් එන මේ පාරේ කවුරුවත් දෙන්නේ නැහැ. පාරට පැරල්ලුව පාරේ ගෙහා පැත්තනුයි පාර මෙහා පැත්තෙනු වෙනෝ. මං ගණන් කරා ඉන්න කට්ටිය ගණන් කර 17 දෙනෙක් කකුල් 34ක් දැන් යටින් ගණන් කරනවා මම. දැන් මගේ දැන් මං අනිත් කට්ටිය ඔක්කොම පෙන්නුවා. පෙන්නලා හරව 6 දෙනාම හරව ගත්තා ඒ පැත්තට. දැන් ක්ලේම් ඒ වෙලාවට සංජීව ක්ලේම් වැදලා ගන්න තරම් වෙලාවක් නැහැ. අපි පැක් වල දාලා පැක් කරලා ක්ලේම් තියෙන්නේ. විනාඩි ගණනක් යනවා ක්ලේම් ගන්න. මොකද පැක් අයින් කරලා බඩු ප්‍රේමටි ගන්න ඕනේ. ඒක දාපු ගමන් ගහන්න බෑ. මොකද ආවරණේ බලන්න ඕනේ. මොකද අරුම් බලන් ඉන්නේ අපි ක්ලේම් දානකම්. මොකද අපි දුරින් දැක්කනම් මීටර් 500 600 දැක්කනම් දාගන්න මොකක් හරි කරන්න තුණා. මීටර් 75 100 දකින්නකොට සංජය මොනවක් කරගන්න බෑ. ක්ලේම් මොනවත් ගන්න බෑ. දැන් මන් තීරණය කරහයි 17 දෙනත් එක දැන් ක්ලේම් නැති හින්දා හරි අමාරු. ඔතන් තුවාලනොත් ගැටලුවක් ප්‍රශ්නයක් නේ. ඔතන් දැන් ගහගන්නත් අමාරුනේ. මං කිව්වා මම ගහනකම් ගහන්න එපා. මං කිව්වා මම බැරිම අවස්ථාවන මං ගහන්න නැතකම් 6 දෙනා හොම් ඉන්න කියලා 6 දෙනා එක පැත්තට ඉරියව් දාගත්තා. දැන් ලයින් එක ගහන් 6 දෙනා ඉන්නෝ. දැන් මං කල්පනා කරා අය පහු කරන් යයි ඔක්කොම ටික මොකක් තැන් තැන් වලින් කියලා. දැන් බලන් ඉන්න මගෙන් දැන් වම් පැත්තේ අර මං කිව්වේ අර සෙනවිරත්න කියලා බරාවිය තියන් ඉතින් MPMG බය නැහැ සංජීව 25 30ක් 50කට ඉස්සරහින් આવොත් ඒ මෙහෙ ගහන් පුළුවන්. නමුත් භූමිය ගත්තට පස්සේ භූමිය අනුව වෙනස් වෙනවා සංජීව. ගවුන්ඩ් එක අනුව තනිතලා කොච්චර වුණා ගස් තියනෝ ගල් තියනෝ කැටි තියනෝ ඔවට පළවෙනි ෂොට් එක දෙක වදින එක විතරයි වදින. ඊට පස්සේ ආවම් කවර් වෙනෝ තුවාල වෙනෝ තුවාල වුණා එකයි ගහනෝ. ඔහම තමයි සීට් නේ තියෙන්නේ. ඉතින් 50ට 50 යුද්ධේ තියෙන්නේ. අපේ පැත්ත හරව ගන්න අපි දැනගන්න ඕන යුද්ධේ. අපේ පැත්ත හරව ගත්තොත් තමයි අපිට chance එක තියෙන්නේ. දැන් 100ට 75කට අපේ පැත්ත හැරිලා තින්නේ. මොකක් අපි එකතර නැවතිලා ඉන්නේ අරගොල්ලෝ අවිදලන් ඉන්නේ. අපිට ගහන්න පුළුවන්. දැන් ඔහම ලං වෙනවා ටික ටික ලං වෙනවා. ලං වෙන සංජීව කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. අපි හත් පහ දිනාටම සද්දයක් ඇහුන්නේ නැහැ මම පේන්නනකම්. හේතුව පේන් සද්දය ඇහෙන්නේ නැත්තේ ඇඟිලි තුඩු වලින් උන් එන්නේ.
ඇඟිලි තුඩු වලින් තුඩු තිය තියෙන්නේ මෙතනින් මේ මෙතනින් මෙතන නැවිලා මේ ටිකෙන් විතරයි විදින්නේ. එතකොට මේ හැරි සම්පූර්ණ වදින්නේ නැහනේ. එතකොට කෝටුකට අහු වෙන ප්‍රමාණය මෙච්චරයි අහු වෙන බිමට. එතකොට කගේ සද්දයක් ඇහෙන්නේ නැහැ. මට පේනවා දැන් කකුල් වෙනවා. මම මම එක එක කෙනා ගණන් කර කර ගණන් කර කර කට්ටේට බෙදුවා. සේනාවක මං කෝ සේනාව කියලා හිමින් කියලා මං කෝ මේ ටික කවර කරපුවා. මේ ටික කවර කරා මං ගහනම් ගහන්න එපා කියලා. මං යුද්ධයේදී සංජීව මේ යුද්ධයේදී සිස්ටම් එකක් තමයි ආදරෙන් මල් ආදරෙන් සාදරෙන් කියන්නේ. බජර් භාෂාව තමයි කියන්නේ. කියන්නේ සාමාන්‍ය භාෂාව තමයි කියන්නේ. අනේ කියන්නේ ගහපන් හොඳම සාමාන්‍ය සිංහල තමයි අපි සුද්ධ සිංහල තමයි කතා කරන්නේ. ඒ යුද්ධ හැටියක් නැත්නම් කවදා යුද්ධයේදී හොඳ සිංහල කියලා කතා කරලා යුද්ධ කරන්න බෑ සංජීව. එහෙම කරොත් අර පාරම්පරික යුද්ධ වෙන මැරෙන්න වෙනවා. මං කෝබන් ගහන්න එපා. ඉඳපන් ඉඳපන් ඉඳලා මං මගේ මගේ භාෂාවෙන් මං කියලා හෝට් කරගන්නවා. හෝට් කරගන්න මං දැන් පහු කරන් තුන් දෙනෙක් විතර ගියා සංජීව. උන් දන්නේ නැහැ අපි ඉන්න මොකද අපි වෙස් වලහගෙන හිටියේ. නමුත් මං කෙලින් එකෙක් ආව සංජීව මං එනකොට 17 දෙනෙක් 17ක් විතර දිගට එන ලයින් එක ගහගෙන මං ගණන් කරා 17 ඉදරින් කරා මං ගණන් කරන්න ගියන ගණන් කර වැඩක් නැහැ සංජීව. හේතුව 14 වැඩි ගණන් කරලා හිතෙන්නේ නැහැ මොකද මං දන්නවා මොනවක් කරගෙන නැහැ ක්ලේම් එකක් දාලා නැහැ. ඉන්නේ 6 දෙනයි. 6 දෙනුනාට ලයින් එක ගහන් අපි ඉන්නේ. මං කෙලින් ඇවිල්ලා මීට් අඩි 10ක් වෙන්න ඇති සංජීව එකෙන් නැවතුණා. නැවතුනේ මං දැකලා. මං දැක්කේ මං උන් ලඟ එනකොට සංජීව මං වාඩි වුණා. වාඩි වුණේ මට මං බුදියන් ඉඳලා ගහන්න වැඩි ෆෝම් ගිහිල්ලා වහන්න වැඩි හොඳයි මට තනි ෂොට් එකෙන් ගහ මං ගහන්න ෂොට් එක වැඩෙන් ඌට වදින්න ඕනේ හේතුව දශමයක් හරිය හෙල්නොත් කෙලිම මට ගහන්න ඕන. නමුත් එක එක්කත් හිතුව නැහැ ඔය වෙලාව අපි ඉඳී කියලා. ඒකෙන්ද උන් තුවක්කු අරන් ආවේ ඔක්කොම මෙහෙම තියාගෙන. ග්‍රවුන්ඩ් එකේ තියාගෙන ආවේ. නැත්නම් එක එක්කත් එම් එකේ ආව නම් ඉස්සෙල්ලා අපිට ෂොට් එක වදින්න මොකද එම් එකේ ඉන්න එක ටග් ගාලා අපිට ගහනවා. අපිට ඉස්සෙල්ලා ගහන්න පුළුවන්. එක එක්ක වෙලා නැවතුණා. නැවතුණා පස්සේ මම දැන් ඔක්කොම අර 17 දිනව නැවතුණ සංජය උන්ගේ ඒගල්ලේ සිග්නල් එක කොහමද කියලා මන් දන්නේ. අර ඔක්කොම නැවතුණ ලයින් එකම. දැන් ලයින් එකම සද්දයක් නැහැ. ඔක් දැන් අපි පහු කරන් ගිය බැවුණුන් නැවතිලා. අපි ඉස්සරහ ඉන්න ඕනේ නැවතිලා. පාරේ ඉස්සරහ පැත්තෙන් නැවතිලා. සිග්නල් එක බාට කෑලි තමයි දාගෙන ආවේ. බාට දාගෙන ඇඟිලි තොඩු වලින් ආවේ. මන් දැන් එම් කරන් ඉන්න මට දැන් තුවක්කුව ගහන්න ඕනේ නැහැ. මගේ සින්නේ ගලවල මෙහෙම ගැහුවත් උට ගන්න පුළුවා. තුවක්කුවේ තුවක්කුව බදලා අඩිය දෙක තුනක් බදලා ඉස්සරහට ගහලා ගන්න පුළුවා. උන් තුවක්කු නැතුණා නම් ඒ තරම් ළඟ ඉන්නේ. දැන් මන් දන්න ඌ උතර ඉන්නෝ. මං සංජීව එම් එකේ ඉන්නෝ. දැන් මගේ ෂොට් එකක් පාවන නම් මයි කිසි කෙනෙක් ගහන්න එක තමයි විනය කියන්නේ විශේෂ ඵලගායේ. නායකයා කිව්වනම් ඒ දේ තමයි මරාගෙන මැරුණත් උන්ට ගැහුවත් උන් ගහන්නේ නැහැ. නායකයා කිව්වනම් මම නායකයා හරිය තීරණේ ගන්න දැනගන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. මං කිව්වා මං ගහන පළවෙනි ෂොට් එක ගහන්න ඕනේ. නැත්තම් මට තේරෙන මගරන මට තේරෙන මෙයාල මගේ අපි මගහැරලා ඉන්නේ කියලා. ඒතකොට අපිට බේරු නැත්තම් කවුරු ඉස්සරනොත් උන් දන්නව අපි ඉන්න තැන. අපි ලොකේට් දෙනෝනේ. මට දැන් තේරෙන මොබයිල් නැවතුණා කියලා මම දැකලා. නැවතිලා පස්සේ T56ගේ මෙතන තෙවුනේ. T56 LMG අරන් ආපෙවුන් බරාවිය අරන් ආපෙවුන් මෙහෙම ඔක්කොම. මන්ද විනාඩි දෙකමාර තුනක් විතරම සංජීව මං තනිය හැම බලන් ඉන්නවා දැන් T56 න් උගේ දිහා බලාගෙන මං මගේ දැන් අත ඇඟිල්ල තියාගෙන ඇඟිල්ල අර අවිය පෙස්පෙසට ගල්ලන් ඉන්නේ තව දසමෙන් ෂොට් එක යනවා මං ඒ ෂොට් එක යන වෙලේ නැති වෙලාවෙත් මම මෙහෙම ඉඳගෙන වට වම දකුණ බලන සංජීව මේ වටේ ඉන්න උන්ගේ මූවමන්ට් කොහමද කියලා උනුත් එල්ටීටි කාර සද්දන කර ඉන්නවා දැන් ඔක්කොම ටික ඉන්නවා මට තේරෙනවා විනාඩි තුනක් විතර ගිහිල්ලා මං පොඩ ඔළුව ගැසුවා මට එක දිගට එම් එකේ ඉන්නකොට සංජීව ඇස් බොඳ වෙනවා දවල් 12:00 12:35 වෙලාව මම මෙහෙම බල ඔරලෝස මෙහෙම බලන අර අපේ කැසිනෝ වොච් තියෙන බලනකොට වෙලාව ඒක ආයි ඔළුව බොඳ වෙලා ආයි බලනකොට ඒ විනාඩි 3ට සංජීව තුවක්කුව අඩියක් විතර උඩ ඉස්සිලා ඌ බලන්නේ අර අපි දෙන්නගේ නිහඬියාවල තුවක්කුව ටික ටික උස්සලා ගන්න මොකද එක පාට ඉස්සුව මම ගහනවා කියලා දන්නෝනේ මම දන්නවා දැන් නම් හරියන්නේ නැහැ දැන් ඌ උස්සනවා තමයි මට ගහනවා කියලා තා පොඩ්ඩක් හිටියා ආයි ටිකක් කියලා ආයි එම් එකේ නෝට තුවක්කුව ටික ටික ඉස්සනවා ඔගේ මට තේරෙනවා දැන් මම ඌගේ තුවක්කුව දිහා බලන් ඉන්නවා සංජීව මේ ළඟ ළඟ ඔහොම තුවක්කු ඉස්සෙනෝ මං ගැහුවා කියලා මං ගැහුවේ බර්ස්ට් එක දාලා ගැහුවේ තනිකර මොකද එක පතුලම කයක් ගහලා ෂුවර් නෑනේ කෙසෙල් කඳ එහෙම කෙසෙල් ගහ කඩම වැටෙනවා වගේ සංජීව මං ඉස්සරහ ඩක් ගාලා වැටුණා පළවෙනි ෂොට් එක එහෙම බස්බස් ගහ ගහනකොට තනිකර එක සද්දියයි තනිකර බෝම්බ නැහැන්දේ දඩ බඩ ගාලා ගහනවා ගහන දැන් දෙපැත්තේ වම් පැත්තේ තනිකර ඇට්‍රේ සයිලන්සර් එක අපල ඩැටරක් ස්ටාර්ට් කරන පස්සේ මොන වගේද අන්න ඒ වගේ තමයි වම් පැත්තේ මගේ බඩියේ මේ මේ මං කිව්වේ කෙනිව රක්න ඌ එයා ගහනෝ ගහිල්ලා ඌ බඩි බෑරේ ගහනෝ නැත් පැත්ත නැති වෙන්න දකුණු පැත්ත වල LMG බඩි බෑරක අපේ වත්ත මං කිව්වේ මැරුණා කියලා එයා දකුණු පැත්ත ගහනෝ නැති වෙන්න බය නැහැ මම ඉස්සරහ අපි දෙන ගහගෙන යනකොට එක වෙලාවකදී උන්ගේ සද්ද බද්ද අඩන ටොක්ක ටොක්ක අපේ සද්ද බද්ද නැහැ එක අවියක් පය වෙනවා සංජීව අපේ වම් පැය සද්දයක් මං කොච්චර ගහව සද්ද ඒ ගහන අතර මං බැලුවා මගේ කෙලින්ම මේ දකුණු පැත්ත බැලුවා දැන් පයර යනවා හද්ද බද්ද උණු මේ මැද හරියද ගහනකොට දකුණු පැත්ත වලින් නම් දකුණු පැත්ත පොඩි සද්ද පොඩි අඩු වුණා අඩු වෙනකොට බැින්න එක්කෙනෙක් ගහන්නේ නැහැ අනිත් දෙකා ගහනවා උඩ නම් හිට ගන්නවා ගහනවා අපේ වත්ත LMG හිට ගන්නවා ගහනවා එතකොට වම් ඉස්සරහ පැත්ත දකුණු පැත්ත බැලුවා මගේ බඩියේ සද්දයක් නැහැ එහෙම
එහෙම වැටිලා බිමට වාල් ඉන්න පැක් එකට මම ඔළුව අහලා ගහපන් 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 කියලා කුණු ඒ වෙලාවට ඉතින් සංජීව භාෂාවෙන් කතා කරන්න නැත්තම් යුද්ධෙදි කතා කරන්න බෑ හෙල් ඔළුවෙන් අල්ල හෙල්ලුවා බැයි නම් මෙතන හෙඩ් ෂොට් එකක් හදලා ඌ එතනමයි අනිත් දකුණු පැත්තේ අර සද්දයක් නැති එකයි බැලුවා ඔළුවෙන් අල්ල අවිය ඇතුළුව ගහපන් යහෝ ගහපන් කියලා වෙන්න ඌ එතනමයි ඌටත් හෙඩ් ෂොට් එකක් හදලා එතනමයි අතන මම බැලුවා මගේ දැන් එකතයි සංජීව මගේ දැන් මං මට වැදිලා මං දන්නෙත් නෑ අතක් නැහැ මගේ ඊට පස්සේ දැන් මේ මං අනිත් අතින් බලන ගහ අතක් එන්නේ නැහැ මම බැලුව බැින්නම් මගේ අත නැහැ ඊට පස්සේ බැින්නම් මෙතන පොඩි කෑල්ලක් මෙතන එල්ලෙනවා බැලින්නම් මෙතෙන්ට වැදි ෂොට් එක මෙතන මෙතනින් වැදිලා තියෙන සංජීව මේ පැත්තෙන් ආපු ෂොට් එකක් ඇදලා තියෙන ගහන වෙලාව මම මේ අත තීපනස්සේ පල්හැන් අල්ලන් ඉන්නේ මේකනේ උඩින් අල්ලන් ඉන්නේ ගහන වෙලාවනේ ඒක උනේ සංජීව අපි ගහන වෙලාවේ දා අර වමර දකුණට එකෙක් දෙන්නේ පැන්නම් ඒ පැනපොයන් අපි පහු කරන් ගිය තුන් දෙනේ දැන් තුන් දෙනේ හිටියනේ උන් කර වැඩි අපේ අමුට ඔළුවට අරිට එම් කරලා ගැහුවා ඒ ගැහුවට පස්සේ ගහන කර මං කෝ අපේ වත දකුණෙන් දකු පස්සෙන් ගහන බං ගහනවා පැත්තෙන් ගහනවා කියලා ගහමට මං ඒ ගහපොයන් මැරුවා ඔව් අර මං කෝ ඉතින් අර එල්ලෙම් ජීටියන් ඉත පොළොන්නරුව එතන ඒ ක්‍රියාවෙතේ මැරුන්නේ නැහැ යා ඌ ගැහුවා ඌ මැරි ඒ උන් තුන් දෙනේ හිට තුන් දෙනාම මරලා දැම්ම එතන ඒතකොට සද්දයක් නැහැ ඒතකොට වැදිලා සංජීව අපි තුන් දෙනේ එතනමයි එතනමයි ඒ තුන් වදින්න ඉස්සෙල්ල මට වැදුනේ ඉස්සෙල්ල මට වැදුනේ මට මඩ හරිද මට වැදුනේ මට වැදලා මම බැලුවා මගේ වං අත නැහැ සංජීව මම බැලුවා නැහැ දැන් ගන්න බෑ අත බැලුවා නැහැ මෙතන පොඩි කෑල්ලක් කියලා බැලින්නම් මේ අත මෙතනින් වැදිලා ෂොට් එක කුඩු වෙලා මෙතන බෝන් එක කුඩු වෙලා මෙතනින් පැටලෙවිලා මෙතන අත් කෑල්ල මෙහෙම එල්ලෙනවා මම බැලුවා බැලින්නම් අතක් තියෙන මෙතන බැලුවා මගේ අත හරි මං කරන්නේ මෙහෙම අත අනිත් පැත්තට පැන්නුවා සංජීව අත අනිත් පැත්තට පැන්නුම් පස්සේ අත මෙහෙ වෙල්ලි වැටුණා මේ මොනවත් නැහැ කෝටුවක් නැහැ මස් කෑල්ල තුන හත මෙතන ගලවලා ගිහිල්ලා මස් කෑල්ල තුන හතරේ අත තියෙන්නේ සංජීව දවස් 12 12:35 කියන්නේ ලේ රත් වෙන වෙලාව යක්කු ගස් නැගින යක්කු ලේ රත් වෙන වෙලාව ලේ ගුලි ගුලි එන්නේ ඇඟ රත් වෙලා ලේ ගුලි ගුලි එන්නේ මං කරේ මේ අත කමන්නේ නැහැ කෙලවිලා ගියා දැන් නැහනේ මේ අත නැහනේ මං පැත්ත බැලුවා වම් පැපය කරනවා මං දීපනස්සය බිමින් තියෙනවා මැගසින් එක ඉවරයිනේ මැගසින් එක ගන්න නැහැ සංජීව දැන් ඉස්සර යුද්ධ වෙලාවේ මැගසින් එක ගහ ගන්න මෙතන දැන් ගැනිලි නැහැ මොකද තුන් දෙනෙක් මැරලා තියෙන්නේ ගැනිලි නැහැ ටී මැගසින් එක වීසි කරා තා මැගසින් එකක් තනිය අතින් ගහ ගන්නවා රෙඩි කර ගන්නවා ටක් 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 ගා තනිය අතින් ගහනවා ගහලා ගහලා අන්තිම 17 දෙනාගෙන් සංජීව දෙන්න ෂොට් දෙකයි තුනේ පයයි නැත් ඔක්කොම බැටිලා මැරිලා මට මං ඇත් දෙකෙන් දැක් ඔක්කොම මැරිලා එකෙක් දෙන්නේ ටක් ටොක් ගාලා ගහනවා බැයි නම් වම් පැත්තේ අවියා පය වෙනවා සංජීව මේ මිනිස්සේ කතා කරන්නේ මේ සෙනෙවරත් නේ අර ජනපති ඉස්සරහා වාඩි වෙන්නේ මනුස්සයා මං කෝ සේනා නකට මම කියලා කතා කර කෑ ගහුවා නකට කියන්නේ මං ඒ පාර බැහින්නම් මූ මැරෙලා සංජීව මේක ෂොට් එක වැදිලා ඔළුවට ෂොට් එක වැදිලා මැරිලා ඒතකොට මේ මැරුණෙත් ඔක්කොම මරාගෙන එතන ඉන්නම් මං පැත්තේ මං පස් දෙනෙක් බාර දුන්නා පස් දෙනා මරලා තුනේ මං කෝ මේ පස් දෙනා සේනා උඹ කවර් කරන්න ඕන උඹලා දෙන්න මේ පස් දෙනා මරන් බරන් කවර් කරන්න ඕන කියලා මං කිව්වා මං ඒ එන අතර 17 දෙනා කට්ටිය වැදුවා සංජීව උඹ තුන් දෙනයි උඹ දෙන්නයි උඹ පස් දෙනයි ඔහොමම බරාවිය වලට බැරි වට ඌ ඒ ටික මැරුව එක්කෙනා දෙන්නේ ওই වම දකුණ පැන්න කරුමෙට ඕන තරග සංජීව 25 30ක් මරනකොට එකෙක් දෙන්නේ කිතුරු වෙන හැටියක් ඒක උන්නේ මරන්න බැරි මනුස්සය මරන්න බැරි LTT එක උනා ඊට පස්සේ තුවක්කුව පය වෙනවා කියන්නේ පතුලම සංජීවේ අවියක විනාඩිය පතුලෙන් 1500 ගහන්න පුළුවන් පතුලන් 3000ක් අපි අරන් යනවා ඒ කියන්නේ කන්ට්‍රෝල් කරලා ගහනවා අවශ්‍ය වෙලාවට එකවර 2000 විතර ගහනවා කියන්නේ අන්තිම බෙල්ට් එක ගහලා තියෙන පොර අරංගිය පතුලන් 2000යි 3000යි අන්තිම බෙල්ට් එක දාලා තමයි ඉඳලා තියෙන්නේ මේ වෙලාව තමයි ෂොට් එක වැදලා තියෙන්නේ තුහක්කු දැන් මම මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට සංජීව හමුදාවේ සම්මාන මදි දෙන්න ඇත්ත කතාව ඒ කියන්නේ මං ඇත් දෙකෙන් දුරු දේවල් දින්නේ සම්මාන මදි දෙන්න හේතුව මේ මිනිස්සයා තුහක් එක කරන මේ ඉහළ ගේ සර් දන්නවා මං මේ මිනිස්ස සර්ට ඇවිල්ලා කිව්වා සර් දන්නවා සර් සෑහෙන ප්‍රශංසා කරා ඉතින් කරන් දෙන්න ජීවිතය පස්සර ගන්න බෑ මේ මිනිස්සයා මැරලා සංජීව ජී MPMG අවිය මිටකගෙන මැරුණේ මිටකගෙන මැරුණාන් පස්සේ මේ අත ගුලි ගහලා තියෙන සංජීව ටිකර් එක මේ ඇතරෙන්නේ නැහැ පතුලන් යනවා ඉස්සරහා කවුරු නැතුණා මිනිස්සෙක් නැතුණා පතුලන් යනවා ඒ බෙල්ට් එක ඉවරනකම් ගිහිල්ලා තමයි නැවතුනේ මැරෙලා මං හොල්ලලා හොල්ලලා බෙල්ලෙන් ඇල්ලුව හොල්ලුව නැහැ ඒත් අර අත ගන්න බෑ සංජීව මිටකගෙන තව තුවක්ක මිටකන් ඉන්නේ යති ඒ කියන්නේ මරාගෙන මැරුණේ මිනිස්සු ඒ කියන්නේ නීම මරා වීරයෝ ඒ යුද්ධෙදි ඒ මිනිස්සු මැරෙද්දී සංජීව තුන් දෙනයි හිතන සංජීව 6 දෙනෙක් ගිහිල්ලා තුන් දෙනෙක් මැරුණා තුන් දෙනෙක් තුවාලුණා එතකොට මානසිකත්ව කොයි වගේද කියලා සන්තෝ ඒ පොඩි පිට්ටයක් ගන්න පුළුවන් ඉස්සරහට එක්කත් එන්නේ නැහැ ආයි ඉස්සරහත් මැරලා තියෙන්නේ එකෙක් දෙන්නේ ඈතින් ටොක් ටොක් ගන්නවා ඈතට පැන පැන තුවාල වේ ටොක් ටොක් ගා ෂොට් ගන්නවා එක දෙක එච්චරයි නැහැ ඊට පස්සේ මං කරේනේ මං ගත්ත දැන් මට කරන් දෙයක් නැහැ සංජීව තියරිය පිටපයින් ඉන්න ඕන් දැන් හේතුව තුන් දෙනෙක් අරන් ඉන්න බෑ තුන් වෙඩි වැජ තුන් මගේ අතක් තියෙන්නේ මේ බෑ ඊට පස්සේ මං කෝ අබේවත්ත උට හුවා අබේවත්ත ගැට ගහපන් පටියෙන් කියලා ඌ ගැටේම බූට් එකේ පටියක අපුව පිහියේ කපල මෙතෙන් දැම ටර්නික් එකක් මොකද මගේ ලේ නවත්තන්න බෑ සංජීව ලේ තරම් දව රත් වෙලා තියෙන ලේ කොච්චර කරත් මෙතෙන් ටර්නික් දැම්මම ලේ ගුලි ගුලි එන්නේ
ඒත් නවතින්න පුළුවන් තරම් හිත කරගත්ත මොකද ගැට ගන්න පුළුවන් තරම් හොන්නේ වේ ඒ වෙනකොට අබේවත්ත ඉන්නෝ ඒ මනුස්සයා මෙතනින් ෂොට් එක වැදලා තුණා මෙතනින් ෂොට් එක වැදලා මෙතනින් ගෙතන තා පොඩ්ඩ අඟලක් බායක් හිත පහලට ගන්න ඒ මනුස්සයා එතනමයි ඒ මනුස්සයා එල්එම්ජි පාවිච්චි කරේ ඒ මනුස්සයා මෙතන ෂොට් එක වැදුණා ඒ මනුස්සයා එතන ඇහැ මට ඒ මනුස්සයා පිල් මේ ප්‍රතිකාරයක් කරන්න බෑ සංජය මගේ එකත් ඇයිනේ ඒ හින්දා මං කෝ අබේවත්ත උඹ එකතින් තද කරගන්න තුවාලේ ලේනක නවත්ත ගනි අනිත් අතින් තුවක් උතය ගනි දැන් වෙඩි තියලා ඉවරයිනේ ඔක්කොම ඉවරයි දැන් ටීම් පෝස් ගෙන්නනව තැනක් කියන්න තැනක් නෑ අපි පස්සේ කට්ටිට කියන්න සෙට් එකවත් දිගර ගන්න බෑ සංජීව සෙට් එකෙන් කතා කරන්න ඕනත් අපිට අපි වැදගත් තැනේ තියෙන්නේ බෑ ඊට පස්සේ දැන් අනිත් එකන බැලුවොත් අනිත් එකන බණ්ඩාර බණ්ඩාරේ ෂෝට් එක මෙතන වෙයිත් පාර මෙතනින් ගිහිල්ලා ඌගේ එක අතක් පුස්තන්න බෑ දැන් මගේ අපි දෙන්නගේ අත් දෙකයි අර ඔළුව තුනම තුවාලයි තුනක් බොඩිස් කරන් දෙයක් නෑ සංජීව ඊට පස්සේ කරු වැඩේ බොඩිස් ටික එහෙම ඇල කරා ඉතන හාන්සි කරා හාන්සි කරා පෙපන් තුනෙන් බරාවිය ගේන්න බෑ සංජීව කිලෝ බරයි එක අපිට අරන් එන්න බෑ කීර පස්සට ගන්න බෑ ඊට පස්සේ පෙපන් තුන හේතු කර අනුන් ඔක්කොම මැරලා තියුන තැන් තැන් වල මැරලා වැටලා පේනවා අපිට එක ඈත මීටර් 150යි ෂොට් එකක් දෙකක් පයවන වෙච්චර අපි එක ඉතුරු නෑ සංජීව පස්සේ මම උන් දුවන්නේ නැති ඉස්සරහා ෆ්‍රන්ට් එක අපෙන් ඔක්කොම ටික ඩවුන් දැම්මා දැන් ඔක්කොම මැරලා තියෙන කරන් දෙයක් නෑ දැන් තියෙන්නේ අවසන් ප්‍රතිඵලය දැන් එන්නේ කොහොමද කියලා තීරණය කරන්න දැන් මං කව මං කෝ අබේවත්තර මචං අබේ අබේ පලයන් පස්සට මං මුන් තුන් දෙනා දාලා එන්න විදියක් නෑ මං ඉන්නම් ගිහිල්ලා කියපම් මෙතන ඉන්නෝ අර පස්සේ ටීම් එක එන්න කියපම් කියලා බෑ කෝ යන්න ඔයා ඉන්න සර් ඉන්න හොපල් ඉන්න මං ඉන්නව හොවා මං කෝ දැන් මේක හරියන්නේ නැහැ ඔතන හිටියොත් දැන් උන දේවක් කියන මිනිහෙක් ඉන්නෙපෑ දැන් උන දේ කියන්න හරි මිනිහෙක් ඉන්න ඕන දැන් LTT එකෙන් මං දනවා තා පැයකින් දෙහෙන් විතර ඔතෙන්ට එනෝ ආවට උන්ගේ ඒරියාගෙන සංජය පළවෙනි ලයින් එකෙන් දෙවෙනි ලයින් එකේ ගේනේ උන්ගේ ඇතුලේ අපේ ඇතුලේ නම් ගැටලුවන්නේ උන් ඇවිල්ලා ඔතන බලන මොකද්ද වෙලා තියෙන්නේ කියලා එතකොට පණ තියෙන මිනිස්සු දැන් අපිට මොනවක් කර කියන්න බෑ එන්නේ නැ ලේ යනවා කියන සංජීව අපේ යනවා අපේ තීන ඇඟේ ශක්තිය ටික ටික අඩු වෙනවා මො බෑක් වල සේ ලයින් තුනන සේ ලයින් ගන්න විදියක් නැහැ සේ ලයින් මා එක පැට් එකක් ගන්න විදියක් නැහැ පැට් එකක් තුනන කටින් හපලාගේ සේ ලයින් එක බොනෝ එතකොට පැක් එකමාරක් හරි පිට්ටක තියෙනවා ඒ කරන්න විදියක් නැහැ මං කර වැඩේ එහෙම බොඩිස් තුන තියලා උන්ගේ අර LMG ආවෙ තියෙන LMG ආවෙ ගත්තා එක අවියක් හරි ගමන් නැහැ අපිට අවි ආයි උන්ට තියන්න පුළුවන් ආයි මරන්න පුළුවන් ඒ අවි කියලා අපේ අවි තුනයි ඌගේ අවි අරගෙන තුන් දෙනා එක්ක ආවා මීටර 154 පස්සට ඒ එන්නේ ඉස්සෙල්ලා අර මිනි තුන ගහව තියලා GPS එක ගත්ත සංජීව GPS එක මං GPS කියන්නේ ඉන්න තැන පෙන්නන පිටුව තාක්ෂණ උපකරණ පිටුව ඒ ගත්තට පස්සේ GPS එක දිගේ සංජීව ලේ බේරුණු මගේ ඇඟේ GPS එක ලේ බේරුණු ආයි පිහිදනවා සැටලයිට් වල වැඩ කරන්නේ ඒ දැන් ලේනකට පෙන්වන්නේ නැහැ සැටලයිට් ආයි පිහිදන පිහිදලා විනාඩි 15ක් විතර පිහිදලා ලොකේෂන් එක අරගෙන ලොක් කර මෙතන මිනි තින් තැන තාවකන්ට කියන්න ඕනේ මෙතන අපේ කොල්ලු හුඳෙන් මැරලා තියෙන කියලා. යවිලා මීටර 1 300 අතර පස්සට ආව සංජීව. මම දැන් පස්සට ඇවිල්ලා දැන් මට බෑ අර තුන්දෙනේ කොල්ල තුන්දෙනේ මැරෙන සංජීව. යන්න බෑ හිතෙන්නේ නැහැ. ගෙදර ගියා කියලා ඉතින් මැරුණත් කමක් නැහැ. ඉතින් කවුරුවත් නැහැ නේ අම්මා තාත්තා විතරයි සහෝදරයෝ විතරයි ওই දවස් දෙකක් අඬයි වැළපෙයි. ওই හත් දවසේ දාන දේ දෙනෝ නම් මට හිදී සහෝදරෙන් සහෝදරයන් නැතුණා කියලා. නමුත් සංජීව එකටපත් කාලේ එකට ඉඳලා එක බොක්ක වගේ ඉඳලා තුන්දෙනේ මැරෙනකොට තුන්දෙනේ තුවාල හොඳ දාලෙන් හිතෙන්නේ නැහැ. මං කෝ අවේවත් උඹ ඵලයන් උඹලා දෙන්න ඵලයන් උඹ දෙන්න ගිහිල්ලා ඉඳපන් මං මෙතන ඉන්නම් මං අරුන්ට වෙන දේ බලලා මොකක් හරි කරලා මං එන්න බයි ගන්නම් උඹ ඵලයන් කියලා බෑ කෝ යන්න ටිකක් කියලා ගියන් පය සංජය මට කලන්තේ හැදුණා කලන්තේ වගේ ආවා ඒ කියන්නේ ලේ ගිහිල්ලා දවස් 12 මාරයි එනේන තැන් වල ගස් වල තැන් තැන් වල අර බොවිටි ගස් තීම් බොවිටි ගස් තන හැම තැනම සංජීව ලේ ගුලි ගුලි එනවා හැම තැනම ලේ නවත්තන්න බෑ ලේ හැම තැනම නැගිටලා යන හැම තැනම ලේ ඇයි මේ අත වැනි වැනි මෙහෙම යනවා අත කන්ට්‍රෝල් නැහැ සංජීව අවේ තරන් එන්න එපා ඉස්සරහ බල ගන්නත් ඕනේ ඉස්සරහ එක්ක උට ගන්නත් එපා ඔහොම ඇවිල්ලා එනකොට මට කලන්ත හැදුණා සංජීව කලන්ත හැදෙන්න විනාඩි දෙක කලින් මං කිව්වා අබේවත්ත මට උඹ ඇඟට චූ කරපන් කියලා මට චූ කරපන් මට පොඩ්ඩක් මේ වතුර නැ බඩු ඔක්කොම අතන පැක් තියෙන අතන දැන් ආයි අතෙන්ට යන්නත් බෑ සංජීව මීට පසු 36 පහුවලානේ එතෙන්ට යන්න බෑ වතුර බෝතලයක් ගන්න බෑ මං කිව්වා ඇඟට චූ කරපන් කියලා ඌ කැමති නැහැ මොකද සීනියර් මම සීනියර් මිනිස්සෙන්නේ ටීම් කමාන්ඩර්නේ ඇඟට චූ කරන්න පල්ලෙහා මිනිස්සේ කැමති නැහැ නේ මං කුණු හම්පෙන් මැරිලා මං කව යකෝ චූ කරපන් කියලා. ඌ ඒ පාර කර වැඩේ ඒ තරම් මගේ දකුණු අත වගේ හිටු මිනිස්සෙක්. හිත ඒ කියන්නේ ඒ තරම් මගේ සහෝදරයෙක්. ඒ කියන්නේ නියම සහෝදරයෝ. චූ කරා. චූ කරන් පස්සේ මං සංජීව තනි අතින් මං චූ බිව්වා. බීලා මගේ ඔළුව ඉඳලා චූ වක් කරගත්තා. වක් කරගත්තා පස්සේ මං සංජීව මට සිහිය ආවේ. අර කැරකෙනක නැවතුනේ. ඒ පොඩි පෑ දෙකට හරි මට ඒක පොඩි ජීවයක් වුණා. ඒ වෙලාවට මුත්‍රද මොනවද කියලා අපිට වහතාවයක් නැහැ. විනාඩියක් හරි ජීවත් වෙන්න ඕනේ මිනිස්සෙ වෙනුවෙන්. මොකද තාස්සයක් වෙනුවෙන්. ඊට පස්සේ ටියක් කියලාගේ විනාඩි ඒ පොඩි වෙලාවයි යන්නේ පොඩි වෙලාවකින් බණ්ඩාරට අතර වෙදේජ බණ්ඩාර තියෙන නැතු වුණා දැන් මට චූපරත් නැහැ අරයට මුත්‍රවරත් නැහැ දැන් කරන්න විදියක් නැහැ නේ වතුරත් නැහැ මං කරේ රත් වෙච්ච වෙපන් එක තියෙන සංජීව T56 තනි කරලා ලේ රතු වෙලා තියෙන වෙඩි තියලා මං T56 තුව සංජීව පිටේ අරුගේ පිටේ තුව T56 ඒ වෙලාවට හැම පිච්චෙනක නේ වැඩේ තියෙන උඩ සිසේ ගන්න එක හරක් හැම ගන්න වගේ ෂර්ට් එක පුච්චිලා T56 බැස්ස සංජීව පිටට ඒත් සිහියව නැහැ සංජීව කරුම කියන්නේ දැන් හැම පිච්චෙන පුලුටු ගන්න ගහනෝ සීයෙන්නේ නැහැ මොකෝ වෙන කරන් දෙයක් නැහැ සංජීව
තරම් උඩ සිහි නැතුණ ගෙලියේ නැති වෙලා මං කරේ බෝයිට් පොඩු පඳුරු දෙකක් තුනක් තියෙන පඳුරු දෙක තුනට අරන් ගියමු අරන් ගිහිල්ලා අත් බෝම්බේ ළඟ තියා ගෙනෙඩ් එක අත් ළඟට ගත්තම සතුරු අතර කවදා අහුවෙන්න හොඳ නැහැ සංජය පණ පිටි මැරෙන මිසක් ඒක හින්දා මං අත් දෙක ගාව ගෙනෙඩ් එක තුව කවදා හරි සිහියා වෙලාට හරි ගෙනෙඩ් එක උපුරගෙන හරි මැරෙයි වුණ නැත්නම් අපි ගන්න මිනිස්සේ පහවුනොත් ගන්න වෙලා පහවුනොත් ඌගේ සංජය පඳුරු කකුල් දෙක ගැහුවා ඔළුව කකුල් දෙක ගැස්සේ ඔළුව ගැහුවා ඔළුව ගහලා පපුව ගාඩ මෙතන මෙතෙන්ට ගෙනෙඩ් එක තියලා සිහියා වෙලාට ගෙනෙඩ් එක පේනෝනි එහෙම තියලා තියලා උගතුවක්ව එතන පැත්තකින් තිව්වා තියලා පඳුරෙන් වැහුව සංජීව දන් කර ඌ වැහුව පඳුරෙන් ළඟට ආවා පේන්නේ නැහැ සිහි නැති එකකම දඟලන්නේ නැහැ සංජීව දැන් ළඟින් ගියත් දඟලන එකෙක් නැහැනේ ඔක ඇඟුඩින් ගියොත් ඌ අහුවේ ගහව පඳුර රස්සේ පඳුර ගහලා අර LMG අවියක් තියෙන දැන් ඒක දෙන්න බෑනේ ඒකත් තියාගත්ත මේ අතට මං කෝ අවිවත් දැන් ගහපන් GPS ලොකේෂන් එක ඵලයන් යමන් කියලා යනකොට සංජීව දැන් හතර පහක වැටි වැටි ගියේ වැටි වැටි පැය හතර පහම හිටනකොට එයා පෝස් මගේ වාසනාවකට සංජීව මං හිතන්නේ ගුවන් නියමුව නෙමෙයි සහායක ගන්න ඒතකොට අපේ හිටියේ කර්නල් ඉහළගේ සර් හිටියේ ගන්න ඉහළගේ සර් මුළු 1S එකේ ඔක්කොම බලගෙන ගෙන්නලා මුළු බලගෙන ඔක්කොම ස්ටෝන් කරලා තුනා අනිවාර්යෙන් මේ ටීම් එකේ උණ දෙ හොයා ගන්න කියලා මේ තරම් ඔය සර් අපි ගැන බලපොරොත්තු වුණ එක තමයි සංජීව මරාගෙන මැරෙන්නුනත් තියෙන එකම සාක්ෂිය මොකද මේ මිනිස්සු ඒ තරම් කෙලින් හිටිය ගැන සංජීව අපිට බෝම්බයක් අරගෙන උනා ගිහිල්ලා ඕලසනට බය නැතුව මරාගෙන උනා මැරෙන්න පුළුවන් මරාගෙන මැරෙන්න නෙමෙයි අවස්ථාවේ තියෙන්නේ ඒ තරම් හිතට පොඩි ගැම්මක් එනවා චොපර් එක හදෙත් යන මේ සංජීව චොපර් එකක් ගෙහලා නවත්තන් ඉඳලා තියෙන විනාඩි 45ක් සාමාන්‍යයෙන් එයාපෝස් ඉතිහා එයාපෝස් එකේ ගුවන් යානයක් සංජීව කැලේක නවත්තන් ඉන්න නැහැලු මොන හරි ආබාධයක් වුණොත් මිසක් නැත්තම් නවත්තන් නැහැලු තුවාල කරුවෙක් ගන්න හේතුව තුවාල කරුව කැලේට ආරසේ ස්ථාන ගෙනාට පස්සේ තමයිලු චොපර් එක එන්නේ සංජීව ඉතිහාසෙ පළවෙනි වතාවට වෙන්නේ නැති විනාඩි 45ක් චොපර් එක නවත්තන් හිටියේ ලයින් එකේ සද්ද නැතුව ඕ ඉන්ජින් එක ඕෆ් කරලා කැලේ නවත්තන් හිටියේ අපේ ඒරියා එකේ ඒ කියන්නේ හමුදා බල ප්‍රදේශයේ තොර යාපෝස් එකේ මම ලයින් එකේ හිටියේ හරියට නවත්තන් හිටින්න 45ක් අපි ඇතුළට ගන්න ඉඳලා පය 6 5 4 මාර 5ක් ඉඳලා ලයින් එකට ආවිල් ලයින් එක දැන් මට පේනවා අපේ ඉන්න යාපෝස් එකේ වෙලා තියෙන සංජීව අපේ හැබැයි හැඩරුවත් එක්ක අපිට LTT වගේ තමයි මොකද අඟපතක් නැහැ ඇදිලා ගිහිල්ලා හරියට වෙලාට කැම්පීමක් නැහැ සංජීව අපි මල උනුත් අපිට ගහන මිනිස්සුත් ගහන මොකද අපේ මිනිස්සුත් LTT කරන ඔළුවේ තියන් ඉන්නේ දුරටම කෑ ගහුවා අපි කියලා අපි කට්ටිය ලයින් එකේ තුන අපේ දෙන්නේ තුන් දෙනෙක් වෙන තුවාල වෙලා ගන්න කියලා ඒකෙන්ද කවුරක් ගහන්න යන්නේ නැහැ ඔක්කොම ඇලර්ට් එකේ හිටියා. අපි ආන්තම් ආව ලයින් එකට මමයි අබේවත්තයි ආවා ලයින් එකට. අර ඉත ඉස්සෙල්ලා අර තුවාලේ ඉන්න කෙනා නැත්නම් ලොකේෂන් එකත් සංජීව මං ගත්තා. මොකද හේතුව අපේ ටීම් එකේ පෙන්වන්න ඕන මේ ඒ මනුස්සයෙක් තුවාල ගන්න ඕන. ඒ කරලා මම අරන් ආවා ගුවන් යන අරගෙන ගමන් තමයි අපේ ඝන හිටියයි විල්ඩ් වන් ඩේකේ දෙපැත්තේ බර ආවිදයන් ඉන්නව ඝනසල දෙන්නෙක් ඉන්න එනකොට කවුවා මට සිහිය තුන කොච්චර වුණත් අර මුත්‍රා බීලා ඔළුවට චූවක් කරගත්තට පස්සේ අර ආපු සිහියෙන් මට කෝ කතා කරන්න මං ගියේ යන ගමන් කතා කරේ මොන විස්තරේ මාත් යන ගමන පොඩි විනාඩි ගානක් තියෙන එතනදලා අරන් එන්න ෆ්ලයිට් එකේ හොස්පිටල් එකට ඒ අරන් එන ටිකට් සංජීව මාත් කතා කරලා හිටියේ මට කෝ ඔයාලගේ වාසනාව කවදාවත් ඔයාලගේ මේ ගුවන් යානයක් ගවුන්ඩේ නවත්තන් ඉන්නේ නැහැ කෝවා මේ ওই වගේ ඒරියා එකේ නවත්තන් ඉන්නේ නැහැ කෝවා මේ තුවාල කරෙක් ගන්න තුවාල කරනකම් ඔයාලා ඉන්න සීවලයි හොඳ කම හිඳ තමා කෝවා මේ ගුවන් යානය විනාඩි 45ක් නවත්තන් හිටියේ ඔයාලා එනකම් නැත්තම් යනවා කෝ අපි යනවා කෝ නවත්තන් ඉන්නේ නැහැ කෝ එහෙම. ඒ කියන්නේ ඒ තරම් අපිට අපේ ඉහළ නිලධාරී සංජීව අපි යන ඒ තරම් බලාපොරොත්තු වෙන අපි ගැන විශ්වාසය තියෙනවා. අපිට ඉතින් ඒ විශ්වාසය තමයි තමයි යුද්ධෙ තියෙන්නේ. ඒතර අපි ගෙනව හොස්පිටල් එකට ගෙනාට පස්සේ අනුරාධපුරේ ගෙනාපා සංජීව මේ සිදුවීම තියෙන්නේ මගේ අත කපන්න අස්සම් කරන්න කෝ. මගේ අත කපන්න වෙලා තියෙන සංජීව මේ අත කුණු අත සවුත් වෙලා. ඒ කියන්නේ මෙතනින් පල්ලෙහා වැඩ කරන්නේ නැහැ මොකද ටර්නික් එක මේක තද කරහට බුරු ගන්න කෙනෙක් නැහැ. ජර්මනෝසෙර බුරු ගන්න දිහායි මනුස්සයා තුවාල වල දෙන්න එක අරන් ආවා චොපර අරන් ඇවිල්ලා තියටර් එකේ මම පැය එකක් හමාරා තියටර් එකේ එළියට තියටර් එකේ ඇතුලේ එළිය පැත්තකින් දාලා තෝ අස්සම් කරන්න තෝ සංජීව හේතුව මම අස්සම් කරන අත කපන්න මට සංජීව අතක් කකුලක් නැතුව ඉන්න පුළුවන් අතක් නැතුව ඉන්න බෑ එක්ක මැරෙන්න ඕන නැත්නම් ඇඟේ කොටසක් නැතුව ඉන්න නැහැ සංජීව මැරෙන එක සැපයි කකුලක් නැතුව ඉන්න පුළුවන් අතක් මම කෝ අස්සම් කරන්න ඩොක්ටර් පුළුවන් නම් අත හදන්න නැත්නම් වැඩක් නැහැ කියලා ඊට පස්සේ මට කෝ පුතා එහෙනම් කරන්න පුළුවන් නම් පෙන්නන්න ඇඟිල්ලක් හොල්ලා පෙන්නන්න අත ඔපරේෂන් කපන්න නැහැ කියලා බැලින්න සංජීව මගේ වෙලාවට එක ඇඟිල්ල කෙස් ගහක් හෙල්ලුණා. එපාරක පුතා අස්සම් කරන්න කපන්නේ නැහැ. ගැස්ලුවන්නේ නැහැ. අත හදලා දෙන්නම් කියලා. මොකද මාම කාපනා කරේ තවත් අත හොඳ කරගන්න කියන තවත් සංජීව මේ තව සතුරෙක් මරන්න පුළුවන්. මොකද මම මේ ගත්ත පළිය මම ගන්න සංජීව. ඒක හේතුව. ඒ කියන්නේ මෙතන අපිට කේන්තිය. මොකද අමුවෙන් මස් කරන්න පුළුවන් සංජීව මිනි මස් කරන්න පුළුවන් අමුවෙන් අනු තුන් දෙනෙක් මරන කෙනා අපේ එකට ආපු. ඒ හින්දා මම ආය අත හොඳ කරගන්න ඕන කියලා තමයි හිතාගෙන හිටියේ. නැත්තම් අත නැතුව යුද්ධ දෙන්න බෑනේ. නේද ආබාධිතෙක් කියලා නේ තොරින් ඉන්නේ. ඊට පස්සේ කෝ පුතා බය වෙන්න එපා අස්සම් කරන්න අත හදනවා කියලා ඔපරේෂන් කරලා එනකොට අත තිබුණා සංජීව ප්ලේට් දාලා හදලා එන දාලා හදලා තිබුණා. ඉතින් අපි වත්තත් තුවාල වල හිටියත් මගේ සහායකයා එයා තෙටි ඊට පස්සේ දවස් දෙකකට පස්සේ සංජීව මට සන්තෝසයි බණ්ඩාරත් එනෝ හොස්පිටල් එකට. ඒක තමයි වුනේ එදා රෑ වැස්ස සංජීව. එදා වෙලාවට වැස්සක් ආවා. වැස්ස ආවම සර්වලස සීහී ආවා.
සීයාවට පස්සේ තේරුම් තේරුම් ගන්න නැති මේ මන් තුවා අතත් හොල්ලන්න බෑ තේරුම් තේරනෝනේ ඊට පස්සේ මනුස්සයර මේ ඔක්කොම මනුස්සය බඩු බහලාදී අපි අරන් ආවා වැඩිගෙන ඊට පස්සේ බැලුව බල්ලා දක්ෂයා අපි සෝදාලා දක්ෂයා තනියෙන් හරි එන්න පුළුවන් ලයින් එක දිහා බලාගෙන ඇවිල්ලා ලයින් එකේ හැංගිලා පෑය එක පෑය හයක් විතර හැංගිලා හිටියලු ලයින් එකට ඇවිල්ලා මොකද LTT ලයින් එකයි අපේ ලයින් නේ හොයන්න බෑ සංජීව තරම් මිනිස්සු ඒ තරම් LTT ලයින් හිටියුනනේ අපේ ලයින් ඊට පස්සේ ඉඳලා ඉඳලා ටිකක් ඉලාගෙන සිංහල කතා කරන සද්ද ඇහුනලු ඊට පස්සේ තමයි කුල් මං අසවලා කියලා ඒතකොට ලයින් එකට ඔක්කොම දැනුවත් කරලා තියෙන දැනුවත් කරුණාට අර ඇතුලේ ඉන්න මිනිස්සු දන්නේ නෑනේ LTT ලයින් එකද මේකද කියලා මොකද බයට මේ මිනිස්සු ඇඉන්නේ දිගැස්සෙන්නේ සංජීව තුවාලෙලානේ ඉන්නේ මරුයි කල්ලේ ඉන්නේ දවස් දෙකක් පස්සේ හොස්පිටල් එක බණ්ඩාරාට පස්සේ මම පාර සතුරක් කරා තාම මිනිස්සු තුවාලෙ වෙච්ච මිනිස්සුයා ගෑන තුන් දෙනා ආවා දැන් මිනිත්තුන තමයි නැත්තේ දැන් මම හොස්පිටල් එකේ ඉද්දි බලන අහන වහන බයි ඉන්නම් දවස් එකකට පස්සේ සංජීව මිනිත්තුන හොයාගත්තා කොල්ල තුන් දෙනා හොයා ගන්නකොට කොල්ල තුන් දෙනා දිය වෙලා තිබුණේ කුණු දිය වෙලා ඔජසේ ඇක්‍රිලා දියවල ෂොට් වැදුනම පස්සේ සංජීව බැරි පෑ ගණන් තියන්න බෑ මොකද වෙඩි බෙහෙත් වලට මේ කුණු වෙනවා පණුව දානවා ඉතින් අරන් ආ එනට මේ මට මෙතින් මෙතන ඇත්තරම තියන්නේ සංජීව අපේ ඉන්න මිනිස්සු ඇත්තරම දක්ෂ මිනිස්සු තුන් දෙනෙක් නැතු වුණා ඇත්තරම බඳ වෙදිකාර තුන් දෙනෙක් නැතු වුණා ඊට පස්සේ පහු කාලීනව මේ අබේවත්ත කෙන කෙනා මංගෙන් පස්සේ ඔපරේෂන් එකට ගිහිල්ලා ඔහොම මැරුණා ඒ කියන්නේ හොඳ මේ වෙනකොට යුද්ධයේ අවසානයක් දකින්න ඉන්න මිනිස්සු සංජීව මේකේ ලක්මාතාවට ණය නැති නියම මිනිස්සෙක් තමයි මේ ඊට පස්සේ මැරුණා සංජීව මෙයා කියන්නේ මේ ඉතුරු මේ කට්ටිය කොහොම මැරුණා ඊට අමතර මෙයා ඉතුරු වෙලා හිටපු මිනිස්සයා මගේ දකුණු අත වගේ මිනිස්සයා මැරුණා සංජීව අබේවත්ත කියලා පොළොන්නරුවේ එක පුතයි හිටියේ මාස 9 දක්වා මම පස්සේ මං ගෙදර ගියන් පස්සේ මේ නෝන මට දරුව වැඩ ගන්න දුන්න පස්සේ මට ඒ තරම් මේකක් තියෙන මං මගේ ටීම් එකේ මිනිස්සු මට අර ඒ කියන්නේ ඒ තරම් කැපවීමක් කළේ මිනිස්සු මැරුණා නමුත් දරුවෙක් ඉන්නවා කියලාත් මේ මිනිස්සුන හැඟීමක් තුන්නා සංජීව යුද්ධෙදී ඒක උතන කියන් තියෙන්නේ මට හිතුනේ වෙලාවේ මං ගත තීරණේ හරි ජීවිතේ යුද්ධ ඉවරලා තමයි බඳින්න වෙන්නේ නැත්නම් විස්රාම ගිහලා තමයි බඳින්නේ නැත්නම් ජීවිතේ තව බඳින්නේ නැහැ කියලා හේතුව මොකද සංජීව අම්මා තාත්තා අඬන පුළුවන් සහෝදර අඬන පුළුවන් එතන එක මැකේ මගේ දරුවෙක් තාත්ත කෙනෙක් නැතුනම් පය සංජීවේ දරුව තේරෙන්නේ දරුවට ඒ විරින්දාරුන් තේරෙන්නේ එකයි එකම හේතුව සදාකල්ලේ තාත්ත කවදාවත් එන්නේ නැහැ සංජීව ඒ දරුවා උපදින්න කලින් තාත්ත නැතුනම වෙන දෙයක් කමන්නේ නැහැ දරුවෝ උපදින පය තාත්ත නැතිවෙලට නැහැ සංජීව කිසිම අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් බලාපොරොත්තු වන්නේ නැහැ සංජීව තමන් මැරෙන්නේ ඉස්සර දරුවෝ නැති වෙනකොට මගේ අම්මුණත් මගේ තාත්තුණත් බලාපොරොත්තුවක් එන්නේ නැහැ ලංකාවේ කිසිම දෙමළ සිංහල බර්ගර් මුස්ලිම් කිසිම අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ දරුවෙක් තමන්ගේ ඉස්සරහම මැරෙනව දකින්න කැමති නැහැ. තමන්ගේ ආයුෂ ඉවරලා තමන් මැරුණ පස්සේ දරුවෝ මැරුණ කමක් නැහැ කියලා හිතාගෙන තමයි ඉන්නේ. නමුත් සංජීව අපි කැප වුණේ අපේ අම්මලා තාත්තලා ඒ තරම් කැපීමක් කරේ. අපි කැප වුණේ සංජීව අපේ සෑහෙන අපේ අම්මලා යටින් නම් ඉන්න තැනකින් බුදුන් දක නිවන් දකින්න ඕන සංජීව අපේ අම්මලා. ඊට අමතරව මේ ඉන්න සෑහෙන මේ යුද්ධෙන් කැපීම් කරපු සොල්දාදු හිටිය සංජීව. මං වගේ මගේ ටීම් එක වගේම විශේෂ බලකාය සෑහෙන සොල්දාදු හිටියා. ඒ වගේම විශේෂ බලකාය 100ක් ගතව සංජීව 99ම වෙඩි ඇඟේ වෙඩි පාරවලා තියෙන මිනිස්සු ඉන්නේ. සංජීවට දකින්න නැති මේ මාධ්‍ය ගියම් අවස්ථාවක විශේෂ බලකාය සෝදාදු ඉන්නවා. අහුවන් පස්සේ කොහෙ තුවාලුන කිව්වොත් තුවාලුන් තැන් දෙපාරක් තුන් පාරක් මං තුන් පාරක් තුවාල 2001 යාපන තනන් කිලප්පු 2005 සාම්පූර් 2007 කිල්නොච්චි මම මගේ තිනෝ T50 ෂොට් තිනෝ බෝම්බස් කෑලි තිනෝ මෝටාර් කෑලි තිනෝ ඇඟේ තාම සංජීව මගේ ඇඟේ තාම කෑලි තිනෝ ගත්ත නැති කෑලි තිනෝ. ඉතින් ඒ තරම් කැපවීමක් කරලා මේ යුද්ධේ හමාර කර සංජීව අපි සෑහෙන සන්තෝෂයි. නමුත් මං අපි මේ ගන්න විශ්‍රාම පඩියකටවත් ඉස්සරහට ගන්න පඩියකටවත් මගේ දරුවන්ටවත් මං කාටවත් ලක්මාට කවදා ණය නැහැ සංජීව. 2009 9 10 9 22 විවාහ වුණේ. ඊටෙන් පස්සේ ජනිත වුණ මගේ දරුවෝ දෙන්නටත් කවදාවත් දුකක් නැහැ. මගේ තාත්තා මේ වගේ වික්‍රමාදිත්‍ය දෙයක් කරලා තන තුවාලුනේ කියලා. ඒ උපදින්න කලින් මම මැරුණා නම් සංජීව තමයි ගැටලුව තියෙන්නේ. එතකොට අපි බැඳලා දරුවන්ට මම මැරුණා නම් දරුවන් සෑහෙන කවදාවත් තාත්තා කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මම කල්පනා කරා මේ යුද්ධේ ඉවර නොහො කවදායි විස්රාම ගිහිල්ලා බඳින්න පුළුවන්. නමුත් මේ අපි කරන විශේෂ බලකාය කරන ටාස් වලින් කවදාවත් ජීවිතයක් ආපස්සට ගන්න බෑ සංජීව මිස් වුණොත්. යුද්ධෙදී 50ට 50 යන්නේ. ඒ වගේම සංජීව මං කියන මගේ අවිය T56 15 30 821 අවිය තාම අද වෙනකන් සංජීව මේ මම ඇවිල්ලා හමුදායෙන් ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා ඇවිල්ලා විස්රාම සුවයට ඇවිල්ලා මම තාම මගේ අවිය අමතක වෙන්නේ නැහැ. මම එනකොටත් ඒ ඉස්සෙල්ලා මතක් කරා වගේ වැඳලා ආවේ මට අවිය. ඒ අවිය මගේ ඉෂ්ට දේවතාවෙක් වෙන්න නැති මගේ අවිය කවදාම මේ වෙනකම් මගේ අවිය කවදාවත් සතුරෙක් ඉස්සරහා සංජීව පරාද දෙවල නැහැ. ඒ අවියට අමතරව මං හැමදාම අවිය අතගාලා උදේට වැඳලා ගණදේවිව අදහලා කියන්නේ සංජීව මේ අවියට ඉස්සරහට අහු වෙන කිසිම සතුරෙක්ක් සංජීව ජීවිතේ ඉතුරු කරන්න ඉතුරු වෙන්න එපා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම සංජීව මගේ අවියෙන් කිසිම මිනිස් ඉතුරු වෙලක් නැහැ. අපේ හමුදාවේ සංජීව 27000කට වැඩිය මැරුණ මම 27000ක් විතර යුද හමුදාවේ මැරෙන්නේ නැති සංජීව. ඒ යුද හමුදාවේ 27 දෙනා මැරුණේ හොඳ සිංහල
කොල්ල 27000ක් මැරුණා සිංහල කිව්වෝ හොඳ තරුණයෝ සිංහල පැත්තට තිබුණ සංජීව LTT එකේ මැරෙන්නේ නැති ඒවා 27000ක් මැරුණා සංජීව LTT එකේ 75000ක් මැරෙන්න ඕන තත්ත්වයක මොකද අපි අපේ අධ්‍යක්ෂින් එක ඒ මැරුණේ හොඳ ශක්තිය සම්පන්න ජව සම්පන්න තරුණයෝ මැරුණ සංජීව හිතන්න අපේ 25000යි උන්ගේ 75000යි ගවුන්ඩේ පෝලිං කරනවා ලංකාව සංජීව ලෝකයක් අනිත් පැත්ත රටක් අනිත් පැත්ත හරවන්න පුළුවන් සංජීව හොඳ ජවයේ තියෙන 6-4 නේ ශක්ති සම්පන්න කොල්ල මැරුණේ නමුත් ප්‍රභාකරන් ගත්ත මෝඩ තීරණයක් හින්දා සංජීව ප්‍රභාකරන් ගත්ත මෝඩ තීරණයක් හින්දා තමයි ඔය ඔක්කොම නැති වුනේ මේ මැරිච්ච මිනිස්සුන්ට සංජීව තුවාල වෙච්ච අංගවිකල ආබාධිත සදාකල් අතුරුදන් වෙච්ච මිනිස්සුන්ට වක් කියනවා සංග අර ප්‍රභාකරන් එයාට උනේ දරුපවුලට උනේ પરම්පරාව නැහැ සංජීව දැන් ඒ උනේ මොකද වතුරෙන් පටන් ගත්ත නම් වතුරෙන්ම තමයි සංජීව ඉවරුනේ මිරිදීෙන් පටන් ගත්ත නම් කරදීෙන් තමයි සංජීව ඉවරුනේ යුද්ධේ ඒක තමයි මේ බෞද්ධ රටේ තියෙන එකම දේ වතුර 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 කියන්නේ මිනිස්සෙගේ ಜಾති සම්පතක් බුද්ධ දහම ඉඳලා සම්පතක් ඒක නැති කරන්න ගිහිල්ලා තමයි අන්තිනුනේ විපතක් කරා නම් කවදාවත් සංජීව මේ ලක් දෙරණ ඉන්න බෑ දශක තුනක යුද්ධය පහුගිය දශකයේ අමතක කළ යුද්ධය රත්තුණු මහ පොළව රත්තුණු ලේ ධාතුව මේ කතාව තුල සැවම ජීවත් වුණා අපේ වීරෝදාර රණවිරුවන් මහ පොළව මත 27000කට වැඩි ප්‍රමාණයක් මිහිදන් වුණා මේ වැඩසටහන සමගින් සීමාවන් රහිතව බොහෝ පිරිසක් එක් වී සිටිනවා අසීමාන්තික ලෙස ඔබට ආදරය කරනවා ඒ වගේම යම් සීමාවක සිට සීමා සහිත පිරිසක් මේ වැඩසටහන විවේචනයට ලක් කරන්නට පුළුවන් එයයි ස්වභාවය වැදූ මවට මාතෘ භූමියට ගරහන පිරිසක් ඉන්නවා එයයට තමන්ගේ මව වුවද විවේචනයට ලක් කරන්නට පුළුවන් ඉතින් ඒ ගැන මතක් කළ යුතුමයි මොකද යුද්ධයක් නොතිබුණු ගානටයි අද කටයුතු කරන්නේ විරුවාව අමතක කරනවා ඔවුන් අමතක නොකළ හැකි මේ මතකය මේක ජීවමානයි ඒ නිසාවෙන්මයි අපි ඔබව දෙවන වරටත් මුණ ගැසෙන්නේ එහෙනම් අදට සමු ගන්නවා